යලිත්වරක් නැතිවරණ සිටියම දිග හැරමින් පවතින කාලයක් මේ. යම්කිසි අනපේක්ෂිත විකෘතියකට ලක් නොවුනොත් අදින් හරියටම දින 91ක් ඇතුළත මෙරට හත්වන විදායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි. මෙවන විටත් ප්‍රධාන බල කඳවුරු දෙකක ජනපති අපේක්ෂකයන් නිල වශයෙන් පත්වී හමාරයි. මේ අපේක්ෂකයන් දෙදෙනාම තමන්ගේ මංගල දෙසුම් වලදී ජාතික ආරක්ෂාව යන්න පිළිබඳව ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් තමන්ගේ අදහස් දක්වා සිටියා අප නිරීක්ෂණය කළා. ජාතික ආරක්ෂාව මෙවර ජනාධිපතිවරණයේදී කාටවත් මග හැර යා නොහැකි මාතෘකාව. අපි ජාතික ආරක්ෂාව අලුත් විදිහකට අර්ථකථනය කරන්නට අවශ්‍ය කරන වටපිටාවක පරිසරයක ජීවත් වන ජාතියක් බවට පත් වී සිටිනවා. අපිට මෙතෙක් ජාතික ආරක්ෂාව කී සැනින් මතකයට නැගෙන මිලිටරිකරණය හෝ එහෙම නැත්නම් සන්නහ සන්නද්ධ බලයකින් ආරක්ෂා වන දෙයක් යන්නට ඔබට ගිහිල්ලා මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අද 200 වන අලුත් පාර්ලිමේන්තුවේදී අප වේදිකාව තනා ගනිමු. ජාතික ආරක්ෂාව අර්ථකථනය කරමු. එයයි අද අපගේ නිල මාතෘකාව. අපි තාමත් ගෞරවයෙන් යුතුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චරිත හේරත් මහතාට ඇරයුම් කළා. ආයුබෝවන් ඔබතුමන්ට. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් කියලා හඳුන්වන්නම්. තවත් බොහෝ දේවල් ඔබතුමා ගැන කියන්නට තිබෙනවා. නමුත් කෙටි හැඳින්වීමෙන් අපේ ප්‍රදීප් ගුණවර්ධන මහතා ආයුබෝවන් කියලා තාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය උපදේශකතුමන් අපි ආයුබෝවන් කියලා අලුත් පාර්ලිමේන්තුවට පිළිගනු ලබනවා. නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අද ඔබතුමා පළමුවෙන්ම අලුත් පාර්ලිමේන්තුවට පැමිණින්නේ. ආයුබෝවන් කියලා තාමත් උණුසුම්ම පිළිගනු ලබනවා. යුතුකම සංවාද කවියේ ලේකම්තුමන් ලසන්ත වික්‍රමසිංහ මහතුමන් අපි ආයුබෝවන් කියලා අලුත් පාර්ලිමේන්තුවට පිළිගනු ලබනවා. ජාතික ආරක්ෂාව පිළිබඳව අපට අලුත් පටයකින් කතා කරන්නට සිදු වී තිබෙන්නේ හුදෙක් අප්‍රේල් පාස්කු ප්‍රහාරයට ඉක්බිතිව ඇති වුණු තත්ත්වය පමණක් නිසා නොවේ. ඊටත් අමතරව ආර්ථිකයේ සම්බන්ධයෙන් ඒ වගේම විවිධ පාරිසරික හේතු සම්බන්ධයෙන් සහ විදේශීය අතපෙවීම් පිළිබඳව අලුත් අර්ථකථනයක් අලුත් වර්ණගෙයින් ඉදිරිපත් වෙමින් පවතින කාලයක් නිසාවෙන් අපි ජාතික ආරක්ෂාව අර්ථකථනය කරන්නට අද නව ප්‍රවේශයක් ලබා ගනිමු. මුලින්ම ආචාර්ය චරිත හේරත් මහතා, ඔබ අද දවසේ ජාතික ආරක්ෂාව, මම මීට අවුරුදු 10කට පෙරාතුව මේ ප්‍රශ්නය ඇහුවොත් ඔබ වෙනස් උත්තරයක් ලබා දේවි. අද දවසේ ජාතික ආරක්ෂාව කොහොමද අර්ථ නිරූපණය කරන්නේ? මම හිතන්නේ සංක ජාතික ආරක්ෂාව කියලා අපි පුරුදු වෙලා තියෙන්නේ අර අපි ලොකු ත්‍රස්ත ව්‍යාපෘතින් එක්ක ගැටි ගැටි හිටපු රටක් නිසා ජාතික ආරක්ෂාව කියලා කියනකොටම අර ත්‍රස්තවාදයට එරෙහි වීම වගේ එකක් තමයි සාම්ප්‍රදායිකව මතකේ තියෙන්නේ. හැබැයි දැන් මේ රට තියෙන්නේ ඊටත් වඩා ටිකක් ඉස්සරහට ගිය පළල් ජාතික ආරක්ෂාව සම්බන්ධ නිර්වචනාත්මක අභියෝගයක් එක්ක. ඒක තව පැත්තකින් අපි පැහැදිලි කරන්න පුළුවන්, මේ ජාතික ආරක්ෂාව මේ රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ එක්කත් එක පැත්තකින් ගැට ගැහිලා තියෙනවා. ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම එක්කත් යම් දුරකට ගැට ගැහිලා තියෙනවා. ඒ වගේම කලාපයේ ආර්ථික සහ භූදේශපාලනික තත්ත්වය එක්කත් ජාතික ආරක්ෂාව ගැට ගැහිලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර දේශපාලන හැලහැප්පීම් එක්ක මේක ගැට ගැහිලා තියෙනවා. ඒ නිසා අර ඉස්සර නම් ජාතික ආරක්ෂා දැන් ජාතික ආරක්ෂක ඇමති කියලත් අපි හිටිය ලලිත දුලඳුනි මහත්තයා ඉන්න කාලේ ඒ ඇමතිකමේ අදහසම අර උතුරු නැගෙනහිර ප්‍රශ්නෙත් එක්ක ගැට ගැහිලා තිබුණේ. හැබැයි දැන් ජාතික ආරක්ෂාව කියලා කියන්නේ ඒ නිසා පළල් ආකාරයෙන් රටේ දේශපාලන දිශාව එක්ක ගැට ගැහිලා තියෙන දෙයක්. දැන් දේශපාලන දිශාව කියලා කියන්නේ මේ තරුණ ළමයි දන්නවා, දැන් පොලිටිකල් ලයින් එක කියලා අපි කියන එක. ඒ කියන්නේ රට යන දේශපාලන පැත්ත සම්බන්ධව තමයි අපි ওই තරුණ දේශපාලනය කරනකොට අපිත් විශ්වවිද්‍යාලේ කරනකොට මේ පොලිටිකල් ලයින් එක කියලා එකක් තෝරනවා. ඒ වගේ දැන් මේ රටේ මේ දේශපාලන දිශාව එක්ක ගැට ගැහිලා තියෙනවා. දේශපාලන දිශාව එක්ක ගැට ගැහිලා තියෙනවා ජාතික ආරක්ෂාව කියන එක. ඒ කියන්නේ රටේ විදේශ ප්‍රතිපත්තිය දියාරු වුණොත්, රටේ ආර්ථික ප්‍රතිපත්තිය දුබල වුණොත්, රටේ රාජ්‍යය දිය කරලා හරින ආණ්ඩුවක් බලයටපත් වුණොත්, ඒ වගේම රට ඇතුලේ තියෙන
දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මේක ඇත්තටම අවුරුදු 70 30 හැම ආණ්ඩුවක් මතපසු කරපු එකක් දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අඩු ලංසුවකින් සැලකුවොත් මේ වාගේ පැති ගණනාවක් එක්ක මේ ජාතික ආරක්ෂාව කියන කාරණේ ගැට ගැහිලා තියෙනවා දැන් ඔබ කිව්වා පහුගිය පාස්කු ඉරිදා සිද්ධිය මේකේ මේ එක ඊටාම ආසන්න අත්දැකීමක් විතරයි මේ අත්දැකීමෙන් කියන්නේ අර සරලව ගන්න ආරක්ෂාව හමුදාවේ ආරක්ෂාව පවා දුර්වල වෙලා අදට හරියටම මාස 4යි මාස 4යි දැන් ජාතික ආරක්ෂාවේ ඔය අවිබලයෙන් තියෙන එක එක කෑල්ලක් විතරයි ඒ කෑල්ලත් හොඳටම දුර්වල වෙලා තියෙන්නේ පහුගිය අවුරුදු 4 මාර්තුස්සේ කියන එක තමයි පාස්කු ඉරිදා සිද්ධියෙන් ඔප්පු වුණේ හැබැයි ඊට එහා ගිය කලාප ගණනාවකට මේක සම්බන්ධ වෙනවා මම අර කිව්වා වගේ ඒ නිසා අපි තෝරන්න ඕන රටක් විදිහට යම් නිශ්චිත දේශපාලන දිසාවක් රටේ රාජ්‍ය යාන්ත්‍රණය දිය කරන දිසාව නවත්තන්න ඕන රට කලාපය ඇතුලේ ඕනෑම අභියෝගයකට ඔහේ ගමන් කරන්න පුළුවන් වෙන විදිහට සමහර ගිවිසුම් හරහා රට නිරාවරණය කරන දේශපාලන දිසාව නවත්තන්න ඕන ඒ වගේම අර වෙළඳ පොළයි රාජ්‍යයි දෙක ගත්තහම වෙළඳපොළට සම්පූර්ණම ඕන දෙයක් කරන්න ඉඩ දීලා රාජ්‍ය සුබසාධනයේ රාජ්‍ය යාන්ත්‍රණයේ අතාරින දේශපාලන දිසාව නවත්තන්න ඕන. ඒ වගේම සරල අර්ථයෙන් ගත්තහම ඔය හමුදා අනුකණ්ඩ ඒ වගේම බුද්ධ්‍යංශ වගේ දේවල් විසුරවා හරින නොසලකා හරින දේශපාලන දිසාව නවත්තන්න ඕන. මෙන්න මේ වගේ දේශපාලන දිසාවත් එක්ක ගැට ගැහිලා තියෙන ප්‍රශ්නයක් තමයි අද ජාතික ආරක්ෂාව කියන්නේ. ඒ නිසයි සංක මේ ජනාධිපතිවරණ වාගේකට මේ ජාතික ආරක්ෂාව ඍජුව ගැට ගැහෙන්නේ. දැන් ඉස්සර උතුරේ ප්‍රශ්නේ තියෙන කාලේ අපි ජාතික ආරක්ෂාව ජනාධිපතිවරණෝද ගැට ගැහිලා තිබුණා. මොකද උඩ බෝම්බ පුපුරන ව්‍යාපෘතියක් තිබුණා. 2005 ජනාධිපතිවරණ වෙනකම් මේක සම්පූර්ණ ප්‍රධාන මාතෘකාව වශයෙන් තිබුණා. ඒ ජනාධිපතිවරණයෙන් පස්සේ ඒ අර්බුදය එවකටපත් වෙච්ච රජයට නිමා කරන්න පුළුවන් වුණා. 2015 දී නම් ජාතික ආරක්ෂාව කියන මාතෘකාවට වඩා සංහිඳියාව වගවීම ඒ වගේ දේවල් නේද කරලියට වැඩිපුර. ඔව් මම කියන්නේ ඒවත් ජාතික ආරක්ෂාවට සම්බන්ධයි කියලා. ඒ කියන්නේ මම අර කිව්වේ දැන් රට ඇතුලේ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ කියන එකත් ජාතික ආරක්ෂාව හොඳින් තියාගන්න සම්බන්ධයි. මොකද ඒවා වැටුනොත් ජාතීන් අතර අවුල් ඇති වෙනවා. ජාතීන් අතර අවුල් ඇති වුණාම ජාතික ආරක්ෂාව අනතුරට යනවා. ඒදඟට විදේශ ප්‍රතිපත්තිය අපේ රටට හිතකර නොවන ආකාරයෙන් නැත්තම් වගකීමක් නැතුව ගොඩ නැගුවොත් කලාපයේ ඇතුලේ තියෙන බල ක්‍රීඩාවට අපි නිකන් අහු වෙනවා. ඒක ජාතික ආරක්ෂාවට සම්බන්ධ වෙනවා. ඒ වගේම ආර්ථිකකරණයේදී රාජ්‍ය යාන්ත්‍රණය කියන එක නොසලකා හැරලා සම්පූර්ණම මේක ඕනෑම කෙනෙකුට ඇවිල්ලා ඕනෑම දෙයක් කරන්න පුළුවන් රටක් බවට පත් කරපු ගමන් ජාතික ආරක්ෂාවට ඒක බලපාන. ඒ නිසා ජාතික ආරක්ෂාව කියන එක මම කියන්නේ අලුතෙන් අපි වර්ණ ගන්න ඕන රටේ දේශපාලන දිසාව සමග ගැට ගැහිච්ච තත්ත්වයක් කියලා. දිසාව වෙනස් කිරීමත් එක්ක ජාතික ආරක්ෂාව කියන එක සම්බන්ධයි කියලා මම හිතනවා. දැන් ප්‍රදීප් ගුණවර්ධන මහත්මයා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා මේ මොහොතේදී රටේ විධායක ජනාධිපතිවරයා. ඒ වගේම ඔහු තමයි සන්නද්ධ නායකයන්හි ප්‍රධානියා. ඉතින් ඔහු සිය බලතල භාවිතා කරලා ශවේන්ද්‍ර සිල්වා මහත්මයාව පත් කරාම යුද හමුදාපතිවරයා විදිහට අපට අවවාද උපදෙස් දෙන්න ඒ පිළිබඳව විවිධ වාරණ පනවන බවට තර්ජනය කරන්නට ඇමරිකාව ඉදිරිපත් වෙනවා. මේ හැබැයි පසුගිය අවුරුදු 4 මාර්ක විතර කාලය තිස්සේ රජයේ වැපුරූ දේවල් නෙමෙයිද නෙලා ගනිමින් සිටින්නේ. මම අවුරුදු 4 මාරක් කියන එකට වඩා එහාට ගිහිල්ලා මම ඒ ගැන හිතනවා. ඇත්තටම පළවෙනිම කියන්න ඕනේ ඒ කියන්නේ කොයි කෙසේ කොහොම වුණත් අපේ රටේ හමුදාපතිවරයා පත් කරනකොට එහෙම නැත්නම් අපේ රටේ ඉහළ නිලධාරීන් පත් කරනකොට ඒ වගේ ඍජු විදේශ බලපෑම් කියන එක අපි ජාතියක් වශයෙන් මුලින්ම අපි ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඕක දිගින් දිගටම පෞගිය කාලේ ඇතිවෙච්ච බලපෑමක් වුණත් ඇත්ත වශයෙන්ම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා අතුකර ජනාධිපතිතුමා ඍජු තීන්දුවක් ගත්තා. කියන්නේ අපි අපේ රටේ හමුදාපති පත් කරන්නේ අප විසින් අප කිසිම ආකාරයකට විදේශීය බලපෑම් වලට විදේශීය තානාපති කාර්යාල වලට වෙනත් රටවල් වල තියෙන එජෙන්ඩා වලට අපි යට වෙන්නේ නැහැ කියලා ඍජු තීන්දුවක් අරගත්තා. ඇත්තටම ඒක අපි
මේ වෙලාවේ රටේ පුරවැසියන් හැටියට අගය කළ යුතු කාරණයක් මොකද කිසිම රටකට විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටක් එහෙම බලපෑම් කරනකොට ඒකට නැමෙන් නැතුව එහෙම ඍජු තීන්දුවක් ගන්න පුළුවන් කොන්දක් තිබීම පිළිබඳව ඇත්තරම මේ වෙලාවේ අපි එතුමටත් ඒ වගේම එතුමට ශක්තිය දුන්න සමටත් අපි කෘතඥතාවය පුද කරන්න ඕනේ. එතකොට දැන් අපි මේකෙදි ඔබතුමා කිව්වා මේක අවුරුදු 4 මාරක් තිස්සේ ආපු බලපෑම් කියලා නෑ. මේ ඊට ඊට ඉඳන්ම ආපු මේ විදේශීය බලපෑම් කියන එක දිගින් දිගටම. ඒ කියන්නේ මම හිතන්නේ 1900 සිරිමාව බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ දිගින් දිගටම අපේ රටට මේ විදේශීය බලපෑම් එල්ල වෙන්න පටන් ගත්තා. උදාහරණයක් විදිහට ගත්තොත් LTT තස්ත්‍රවාදයත් ඇත්තරම අපේ විදේශීය බලපෑමක් මත තමයි ඇත්තරම ඒ වෙලාවේ LTT තස්ත්‍රවාදයට පිටරටවලින් උදව් කළා. ඒ උදව් උපකාර ඇතුව තමයි ඒ තස්ත්‍රවාදය බිහි වුණේ. ඒ එදා ඉඳලම දිගින් දිගටම මේ රටට ඔයනි විදේශ බලපෑම් ඇති වුණා. ඒවා ඍජුවත් ආවා, වක්‍රානුකූලවත් ඒ බලපෑම් ඇති වුණා. ඒ අවස්ථාවලදී අපි ඒ කාරණාවලට ඒ මුහුණ දුන්නා මිසක්කා අපි ඇත්තටම අපිට හොඳ විදේශ ප්‍රතිපත්තියක් අපි මේ රටේ නොතිබුණු නිසා මම හිතනවා මෙවැනි කාරණා අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා වරින් වර. දැන් ප්‍රදීප් ගුණවර්ධන මහත්මයා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියන එකවත් එහෙම නැත්නම් කිනම් කඳවුරකට ඔවුන් සහයෝගය දක්වනවාද කියන එකවත් නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙලා නැහැ. මතවාද පළවෙනි විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් කියන්නේ නිරන්තරයෙන් මෙහි අනන්‍යතාවයේ ආරක්ෂා වන ආකාරයෙන් අපේක්ෂකයෙකුට සහාය දෙනවා එක. පැහැදිලිවම. ඔය ඒ කොන්දේසියට අමතරව ජාතික ආරක්ෂාව කියන එක ඔය අපේක්ෂකයාට සහයෝගය දැක්වීමේදී හෝ තවත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේදී පක්ෂය සලකා බලනවාද? එහෙම කතිකාවතක් අභ්‍යන්තරයේ තියෙනවද? පැහැදිලිවම ජාතික ආරක්ෂාව කියන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සලකා බලන්නේ අර මීට කලින් ඔබතුමා පැවසූ ආකාරයටම. දැන් ජාතික ආරක්ෂාව කිව්වහම මතු පිටින් එකපාරට අපි දකින්නේ ආරක්ෂක අංශ, බුද්ධි අංශ. ඇත්තර වශයෙන්ම අපි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළත එතනින් එහාට ගිය වැඩපිළිවෙළක් ගැන ජාතික ආරක්ෂාව සම්බන්ධව අපි හිතනවා. කියන්නේ මේක පටන් ගන්නෙ කොහෙන්ද? මේකේ මූලාරම්භය කොතනද? ඇත්තටම බුද්ධි අංශ, ආරක්ෂක අංශ රටක හදිසි අවස්ථාවක සිටිය යුතුයි. ඒක ගැන විවාදයක් නැහැ. නමුත් අපි දකිනවා ඊට වඩා එහා ගිය, කියන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධව අපි ඊට වඩා එහා ගිය ගැඹුරකින් බලන්න ඕනි. විශේෂයෙන්ම අර මීට කලින් කිව්වා වගේ එකක් රටේ අභ්‍යන්තර කාරණා, අනිත් එක රටෙන් පිටස්තර විදේශීය කාරණා. එතකොට අපි විදේශීය ප්‍රතිපත්තියක් හදා ගන්න ඕනි. අපිට විදේශ බලපෑම් වලින් රටට තස්ත්‍රවාදයේ ඇතුළු නොවීම ජාතික ආරක්ෂාව සම්බන්ධව අපිට එහෙම තර්ජනයක් නොවන විදේශ ප්‍රතිපත්තියක් අපි සකස් කරගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම රටේ අභ්‍යන්තර කාරණා, ආර්ථික ප්‍රශ්න, ඒ වගේම අධ්‍යාපන ඇතුළු සියලු කාරණා මම හිතන්නේ අපි දැන් බෝම්බයක් පිපුරනවාම අපි සාරාන් ගැන කතා කරනවා, සුයිසයිඩ් බෝම්බ කෙනෙක් ආපුවම අපි නිරන්තරයෙන් ඒ බෝම්බ ගැන කතා කරනවා. හැබැයි ඔහු ඒ තත්ත්වයට පත්ුනේ කොහොමද කියලා කියන්න සම්බන්ධව නැවත එවැනි බෝම්බකරුවන් ඇති නොවීමට අපේ රටේ අධ්‍යාපනයේ සිටම මම හිතන්නේ අපි පරිවර්තනයට ලක් කරගත යුතුයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට දැන් අපි කල්පනා කරන්නේ එතනින්දලා. දැන් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහත්මයා, ඔබතුමාගෙන් මම ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියලා අහන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඒ තරම් සාහසික වෙන එක සාධාරණ නැති නිසා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ඉතාමත් ජනප්‍රිය නාමයක් තමයි සජිත් ප්‍රේමදාස කියන නම. දැන් එතුමා පසුගිය දිනයක සඳහන් කරනවා සෑම හමුදා නිලධාරියෙකුගේම, සෑම පොලිස් නිලධාරියෙකුගේම දෙපතුල ළඟට ගිහිල්ලා මේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යම්කිසි ප්‍රකාශයක් කරන්නට, නිකන් සමායදින තත්වයකට ප්‍රකාශයක් කරන්න වගේ එතුමා කතාවක් කියනවා. ඒ කතාවෙන් කියවෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අතින් යම්කිසි වැරද්දක් වෙලා තියෙන බවක්ද, එක්සත් ජාතික පක්ෂයේ යම්කිසි පෞසෝදා ගැනීමකට ලක්විය යුතු තත්වයක් තියෙනවයි කියලාද? සංක මම හිතන්නේ නැහැ. ඒ ප්‍රකාශය මම ඇත්තටම දැක්කෙත් නැහැ. ඉතින් ඒක කිව්වොත් දැන් හැම පුද්ගලයෙකුටම තමන්ගේ මතයක් තියෙනවානේ. ඒ මතය රජයේ මතය හෝ රජයට පාලක පක්ෂයේ මතය වෙන්නේ නැහැ කෙනෙක් මතයක් ප්‍රකාශ කරයි කියලා. මොකද සාමාන්‍ය අපි දන්නවා විවිධ පුද්ගලයන් තමන් ඉන්න දේශපාලන ස්ථාවරයේ මත හෝ මත ඉදිරිපත් කරනවා. රජයක් කියන්නේ දැන් රජයේ ක්‍රියාත්මක කරගෙන යන විදිහින් රජය කියන්නේ.
නොහැකිව කියන්න පුළුවන් කරන විදියනේ වැඩේ. එතකොට දැනට ගත්තන් පස්සේ රජය කිසිසේත්ම හිතන්නේ නැහැ මේ රජයේ ක්‍රියාමාර්ගය වැරදි කියලා. එහෙම කෙනෙක් කියනවා නම් ඒක ඒ පුද්ගලයාගේ ස්ථාවරය. දැනට තියෙන රජය ගැන අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. දැනට තියෙන රජයේ අග්‍රාමාත්‍යවරයා රණ වික්‍රමසිංහ මහතා ඔහුගේ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තමයි තියෙන්නේ. ජනාධිපතිතුමා ප්‍රධානියා. නමුත් මේ එක්සත්ජාතික පක්ෂය පැත්තෙන් ගත්තොත් අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. ඒතර අපිට දැනට කතා කරන්න පුළුවන් වෙන්නේ ඒ ගැන තමයි වෙනත් පුද්ගලයන් ඉදිරිපත් කරන අදහස් මම හිතන්නේ ඒක වෙනම ගන්න වෙනවා. මම එහෙම කියන්නේ සමහර වෙලාවට වෙන ප්‍රතිචාර දක්වන්න හේතුවක් වෙන්න පුළුවන්. දැන් ඔබ ප්‍රශ්නේ අහද්දි ඉස්සෙල්ලාම ඇහුවා මේ පහුගිය අවුරුදු 4 හැමාරේ ප්‍රශ්නයක් වුණා. දැන් මේ අවුරුදු 4 හැමාරේ ප්‍රශ්නයක් වුණා කියන අදහස අපි දිගින් දිගට කතා කරනකොට සමහර ලාවට කෙනෙකුට එනවා පහුගිය අවුරුදු 4 හැමාරේ මර වරදක් වුණා වගේ. ඒ නිසා මේක අපි ඡන්දෙකට ගියාම ප්‍රශ්නයක් වෙයිද දන්නේ. ඒ නිසා අපි ටිකක් මේක හරවන්න ඕනද නැ. දැන් ගුණවර්ධන මහත්මයා දැන් ඒ ඒ ප්‍රකාශයට ඒ කියන්නේ සමාජමය වටපිටාවක් තියෙනවානේ. චෝදනාවල් තියෙනවා. බුද්ධ්‍යංශ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. යුද හමුදා නිලධාරීන්ට විවිධ චෝදනා යටතේ නඩු පැවරුවා. ඊට පස්සේ විවිධ ගිවිසුම් වලට එළඹුණා. අන්න ඔය වගේ සාකච්ඡා හින්දා තමයි කියන්නේ පසුගිය අවුරුදු 4 මාර්තු 30 ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් කියලා. ඔබතුමා ඒක පිළිගන්නවද කොහොමද? ඔව් නෑ මම ඒක පිළිගන්නේ නැහැ. මොකද හේතුව එකක් තමයි. පහුගිය අවුරුදු 4 පහුගිය අවුරුදු 3ක්ම තිබුණේ සමුතිවාදී රජය. එතකොට ජනාධිපතිතුමා, ශ්‍රංගලස් පක්ෂ නායකයාත්, ප්‍රජාතික පක්ෂ නායකයා අගමැතිතුමාත් එකතු වෙලා තමයි මේ ආණ්ඩුව අරගෙන ගියේ. එතකොට ඒ ගෙනයන්න පදනම් වුණේ 2015 හදපු සමුතියනේ. 2015 මේ ඔක්කොම එකතු වෙලා හදපු සමුතිය ප්‍රකාරව තමයි ගියේ. ආටවත් කියන්න බෑ ප්‍රමුඛට විරුද්ධව ගියා. ඒ කියන්නේ ඡන්දෙ දෙකක් කියලා පස්සේ වෙන එකක් කරා කියලා කියන්න බෑ. ඡන්දෙදි කිව්වේ ඇත්ත වශයෙන්ම ඒ අවස්ථාවේදී මේ රටේ ජාතින් අතර යම් කිසි සංහිඳියාව බිඳ වැටීමක් වෙලා තියෙනවා. සංහිඳියාව ගොඩනගන්න අවශ්‍යයි. ජාත්‍යන්තර වශයෙන් හුදකලා වීමක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තරව පිළිගත්ත මානව අයිතිවාසිකම් එකඟතාවයන් ගරු නොකිරීම නිසා එය නැවත පිළිසකර කරලා ඒ රටට ගෞරවනීය ස්ථානයක් නැවත ලබා දිය යුතුයි. ඊළඟට රටේ ණය බරක් තිබව විශාල වශයෙන් ඒ ණය ගෙවලා මේ අලුතෙන් යම්කිසි ආකාරයක ආර්ථික ශක්තිමත් කරන්න අවශ්‍යයි. මේ ඔක්කොම එකට සම්බන්ධයි. ජාතික ආරක්ෂාව හදන්න ගත්තයින් පස්සේ මං හිතන්නේ දැන් මේ බොහෝ කියපු කරුණු ඇත්ත වශයෙන්ම මම කලින් දවස් කච්චුව මේක මාධ්‍ය විසින් ගොඩනගපු නිර්මිතයක්. උදාහරණයක් වශයෙන් කියනවනේ මේ බුද්ධ්‍යාංශ අඩපණ කරා කියන එක. මේකේ මංගල සම්රවිර ඇමතුමාමත් පහුගිය කාලේ කිව්වා. ඊට පස්සේ අගමැතිතුමාත් මේක පැහැදිලි කිව්වා පාර්ලිමේන්තුවේදී. බුද්ධ්‍යාංශ අඩපණ වීමක් වෙලා නැහැ. බුද්ධ්‍යාංශ නිලධාරීන් 10,000ක් පමණ සේවය දල තියෙනවා. තාම ඉන්නවා. බුද්ධ්‍යාංශ වලට සම්බන්ධ ප්‍රශ්නේ උනේ සමහර පුද්ගලයන්ට චෝදනා එල්ල වුණා. ඒක මේ යුද්ධයට සම්බන්ධ ක්‍රියා සම්බන්ධයෙන් නෙමෙයි, යුද්ධයෙන් පරිබාහිරව කිසියම් රටේ නීතියට පටහැනි ක්‍රියා කරාය කියලා. දැන් පසුගිය කාලේ ඒ ගැන චෝදනාවට ඒ ගැන පරීක්ෂණ පැවැත්වුවේ නැහැ. දැන් මේ රාජ්‍ය එකපොරොන්දුවක් තමයි ඒ පසුගිය කාලේ වෙච්ච වැරදි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා කියන්නේ. පරීක්ෂණ පවත්වද්දී අධිකරණමය ක්‍රියාදාමයක් තුල, කියන්නේ රජය මැදිහත් වෙලා නෙමෙයිනේ, පොලිසිය පරීක්ෂණේ පවත්වනවා. පරීක්ෂණ පත්වර පස්සේ නඩු පැවරීම ආදිය වුණා. ඒ සිද්ධ වෙලා තින්නේ ඇත්ත වශයෙන්ම රටේ නීති අනුව අපරාධ වශයෙන් සම්බන්ධේවට. ඒතර ඒක කියලා අපි කියනවා නම් බුද්ධ්‍යාංශ නිලධාරීන්ට හිංසා කරනවා කියලා මම හිතන එක වැරදි තර්කයක්. අනිත් පැත්තේ අපි අනිමෙන් පිළිගන්නවා. ඒ කියන්නේ බුද්ධ්‍යාංශ නිලධාරීන් යම් කිසි ආකාරයකට දේශපාලනමය හෝ වෙනත් ක්‍රියාවට උදාගත්තා කියලා. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් සමහරවල්ලාට මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධි සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ පරීක්ෂණවලදී අත්අඩංගුවටපත් වෙන සමහර අවස්ථාවල අත්අඩංගුවටපත් වුණ පමණින් වැරදිකාරයෙක් වෙන්නේ නැහැ. නමුත් දැන් ඒකට අපි කිව්වොත් මෙන්න මෙහෙම දැනගෙන කරනවා කියලා කියනකොට අපි වෙන විදිහකින් කියනවනේ, පිළිගන්නවා නේද? එවකට පැවති රජයන් තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් හෝ විසම්මුතිකයන් මර්ධනය කිරීමට මේ ජාතික ආරක්ෂාව හදා දෙච්ච පද්ධතිය පාවිච්චි කරාය කියලා. සායික පාවිච්චි කරපු හරිය කියලා පිළිගැනීමක් වෙනවා අනිත් තර විදිහකට. ඉතින් මම හිතන්නේ ඒක එහෙම නෙමෙයි. දෙවෙනි කවුරු තමයි ඇත්ත වශයෙන්ම අර චරිත පටන් ගත්ත තැනටම අපි පොඩ්ඩක් සම්බන්ධ වුණොත් අද ජාතික ආරක්ෂාව සලකන්න වෙන්නේ අලුත් අර්ථකින්. අවුරුදු 10කට කලින් තත්ත්වේ නෙමෙයි. අවුරුදු 10කට කලින් තිබිච්ච අභියෝගයට වඩා විශාල අභියෝගයක් අපිට තියෙන්නේ. හැබැයි අවුරුදු 10කට කලින් තත්ත්වෙදි පවා සංක එවකට පැවති රජය සෑම රජයක්. මේ කියන්නේ මම හිතන්නේ ශ්‍රී ලංකාවේ පක්ෂ ප්‍රමුඛ රජයන් තමයි 94 ඉඳන් පැවතුනේ. 94 ඉඳන් පැවතිච්ච රජයන් මොකද්ද උත්සාහ කරේ? එක පැත්තකින් බෙදුම්වාදී තර්ජනය මර්ධනය කිරීම සඳහා ආයුධ සන්නද්ධ ක්‍රියාමාර්ගයක් ගන්න අතරේ දේශපාලන වශයෙන් මේ ප්‍රශ්නේ ඇති වුණේ කොහොමද කියලා සොයලා බලලා දේශපාලන විසඳුමක් දෙන්නත් ක්‍රියා කරානේ.
ඉස්පාන සුමක්ති මහදා චන්ද්‍රිකා මැතිණියගේ රජය යම් කිසි ආකාරයක පැකේජ් කියලා එකක් ගොඩනැගුවා. ජීඑල් පීරිස් මහත්මයා තමයි ඒකට උත්සහට ගෙනාවේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා රජය තුරත් තිස්ස විතරන කමිටුව කියලා කමිටුවක් හරහා සර්වපාක්ෂික කමිටුව සර්වපාක්ෂික නියෝගිත සමුළුව හරහා දේශපාලන සුමක් ගෙනා. ඒකට වැඩි බරක් දුන්න නැතුව වෙන්න පුළුවන්. ඒකම මේ දෙකම පාවිච්චි කළා. එක පැත්තකින් යුද්ධය අනිත් පැත්තෙන් විසඳුම කියන එක පාවිච්චි කළා. ජාත්‍යන්තර වශයෙන් බලවත් රටවල් වල සහයෝගය ශ්‍රී ලංකා රජවිත දිනා ගැනීමට උත්සාහ කළා. ප්‍රදීප් මහත්මයා කිව්වා අර එක අවස්ථාවකදී මේ ත්‍රස්තවාදී ඇතිවීමදී වෙන රටවල සහය එතන ලැබුණා කියලා. එහෙනම් ඒ රටවල සහය ලැබුණා හෝ නොලැබුණා හෝ ඒ රටවල් වල සහය රජයේ පැත්තට ගන්න උම නැහැනේ. එතකොට මම දන්නවා ලක්ෂ්මණ කදිරගාමර හිටපු විදේශ ඇමතිතුමා අභාව ප්‍රාප්ත. එතුමා විදේශ ඇමති වශයෙන් චන්ද්‍රිකා මැතිණිගේ රජයේ විශාල වශයෙන් ඒ රටවල සංචාරය කළා. විශේෂයෙන්ම ඇමරිකාව. එතකොට වැනි රටවල් වල LTT සංවිධානයේ තහනම් සංවිධානය බවට පත් කරගත්තා. දැන් අපි අර ත්‍රස්තවාද සංවිධානය තහනම් කරලා ලිස්ට් කරා. ලිස්ට් කරාම තමයි ඒ රටවල කිසිම ක්‍රියාකාරීත්වයක් කරන්න බැරි සත්‍යයට පත් උනේ. යනු ඇමරිකාව, ඒ වගේම එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව. ඉන්දියාව කරේත් වශයෙන් LTT ප්‍රහාරය හෙටෙලුණාට පස්සේ අතුරු රටවල් ගණනාවක සහ අවසාන යුරෝපා සංගමයේත් LTT තහනම් කරා. ඒ තහනම් කිරීම නිසා මේ යුද්ධය කරගෙන යාමේදී විශාල වශයෙන් සහය ලැබුණා සහ බාධායින් වුණා. බාධායින් වුණා. සහය අපි හිතමු දුන්නේ නැහැ කියලා. මොකද බාධායින් වුණා. දැන් එතකොට මේ ජාතික ආරක්ෂාව පැත්තෙන් ගත්තම මම හිතන්නේ අංශ තුනක් වෙනවා. එකක් තමයි තමන්ගේ සන්නද්ධ හමුදා සහ බුද්ධ්‍යාංශ ඇතුළු ඒ ආරක්ෂක දැල ශක්තිමත්ව පවත්වා ගැනීම. නිසි පුහුණුවකින් සහ නිසි උපකරණ සහිතව. දෙවනුව රට තුල ජන වර්ග සහ ජන කොටස් අතරේ සම්මුතියක් ඇති කරගෙන ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිගෙන ඔවුන් සියලු දෙනාම මේ රටේ ආරක්ෂාව ලැබෙන අය, ජාතියේ ආරක්ෂාව තුළට ගේන අය, හැමෝම රටේ පුරවැසියෝයි කියන හැඟීම ඇති කිරීම මගින් දේශපාලන වශයෙන් විසඳුමක් ඇති කිරීම. තුන්වෙනුව ජාතික ආරක්ෂාව ශෞර්යම සඳහා කලාපයේ සහ ජාත්‍යන්තරව තියෙන අනිත් රටවල් සමග ඉතාමත් හොඳ සම්බන්ධයක් පවත්වාගෙන විශේෂයෙන් බුද්ධි තොරතුරු සහ අනිත් තොරතුරු හුමාරු කර ගැනීම. ඉතින් මම හිතන්නේ හැම රජයක්ම අඩු වැඩි වශයෙන් මේ තුන ගැනම අවධානය යොමු කරලා තියෙනවා. හැබැයි සමහර රාජ්‍යයන්ගේ සමහර කරුණු ඉහළට ගියා, සමහර කරුණු පහළට ආවා. ඒතරත් මම හිතනවා දැන් පහුගිය කාලේ එක්තරා සාමකාමී තත්ත්වයක් යටතේ රජයේ ක්‍රියා කරේ සමහර අංශවල ලැප්සස් ඇවිත් තියෙනවා. ඒක අනුව දැන් කරන්න තියෙන්නේ ඒ කලින් හදාගත්ත ජාත්‍යන්තර සහයෝගය දැන් තියෙන උපරිම වශයෙන් සෑම රටකම සහය තියෙනවා. චීනය, ඇමරිකාව, ඉන්දියාව, ඒ වගේම රට තුලත් යම් කිසි සංහිඳියාවක් තියෙනවනේ ජන කොටස් අතරේ, ජන කොටස් සියලු දෙනා අතරේ මෙවැනි විශාල ප්‍රහාරයෙන් පස්සේ අපිට හුලං වුණා සංහිඳියාව රැකගන්න රටක් වශයෙන් ආණ්ඩුවක් විතර නෙමෙයි මම කියන්නේ රටක් හැටියට. තුන්වෙනුව දැන් තියෙන්නේ අපි ආරක්ෂක සහ බුද්ධ්‍යාංශ ප්‍රතිසංවිධානය කළා යම් කිසි ඒකාබද්ධතාවයකට කරලා. මොකද පසුගිය කාලේ යම් යම් තොරතුරු ලැබුණා, තොරතුරු ක්‍රියාත්මක නොවෙච්ච බව දැන් තේරින් කාරණා සභාව හමුවේ පැහැදිලිව පේනවා. ජනාධිපති වශයෙන් පත් කරපු කමිටුවේ සමාජික සාක්ෂි දීලා කියා සිටියා තමන්ගේ තොරතුරු මොනවද කියලා. ඒ නිසා මේ අඩුපාඩු හදාගෙන නිසි නීතියක් සහ ආයතන පත්තියක් හදලා සෙන්ට්‍රලයිස් මධ්‍යගත බුද්ධි තොරතුරු සේවාවක් ඇති කරලා ඒ සේවාව හරහා එක්තරා විදිහකින් ජාත්‍යන්තර සම්බන්ධතාවයත් හරියට පවත්වාගෙන ගිහිල්ලා රටේ ආරක්ෂාව ප්‍රමුඛ ස්ථානය කියන තත්ත්වයට අරගෙන යනවා. නැද දැන් ගුණවර්ධන මහත්මයා මේ ප්‍රශ්නේ ඔබතුමා නීතිඥයකින් අහන එක සාධාරණයි. දැන් ওই බුද්ධි තොරතුරු ගලා යාම පිළිබඳව ගැටලුවක් ඇති වුණානේ. දැන් තේරීම් කාරක සභාවේදීත් ඒ පිළිබඳව ඉතාමත් පුළුල්ව සාකච්ඡා වුණා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැති කරපු ව්‍යාකූල තත්ත්වය නිසා නෙමෙයිද බුද්ධි තොරතුරු ওই විදිහට හරියට ගලා ගියේ නැත්තේ? මෙතෙක් ඒක ගලා ගියා, දැන් ඒක එක තැනකින් නැවතුණා, ඊට පස්සේ විසිරිලා ගියා. ජනාධිපතිතුමාට ගියේ නැහැ, අගමැතිතුමාට ගියේ නැහැ. ඔබතුමා හිතන්නේ 19 වැරද්දක් හින්දා කියලා? දැන් සංක දැන් ඔබ මේ ප්‍රශ්නේ අහපු එක බොහොම ස්තුතිවන්ත වෙනවා. මට තේරෙන්නේ 19 වෙනි කොහොමද මේ ප්‍රශ්නේ එන්නේ කියලා. නිශ්චිත විධායකයෙක් නැහැ. විධායක බලය දෙකකට බෙදිලා ගියා. ඊට පස්සේ තමන් වග කියන්න ඕනේ කවුද කියලා නැහැ. ප්‍රොටෝකෝල් එක පිළිබඳව ප්‍රශ්නයක් ඇති වුණා. මම සංකේ මම මෙහෙම අපි පැහැදිලි කරගන්නෙමුකෝ. දැන් බලය බෙදලා තියෙන්නේ අත වශයෙන් 19 වෙනි ප්‍රශ්නයක් නිසා නෙමෙයිනේ. දැන් විධායක 31 වෙනි ව්‍යවස්ථාව අනුව තියෙනවා විධායක බලය කොහෙද තියෙන්නේ? ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ තියෙන්නේ. ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. ඒතකොට කැබිනට් මණ්ඩලය පත් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින්. ඒතර බහුතරයක් බලයක් තියෙන පක්ෂයට නේ එන්නේ. එතකොට ජනාධිපතිතුමා රටේම ජනවරමින් ආවේ. ඒ දෙදෙනාම ඒ විධායකය පාර්ලිමේන්තුවට වකී යුතුයි. මොකද කැබිනට් මණ්ඩලය කියන්නේ පාර්ලිමේන්තු විසින් ඇති කරපු කමිටුවක්. ඒතර මෙතන උනේ පක්ෂ දෙකකින් තීම නිසානේ. දැන් මේ මුල් අවස්ථාවේ සංගති ගොල්ලම එකට හිටියා. නමුත් මේ දින 51 සිදුවීම් පසුව එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව පමණ ඇති. හැබැයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුනාට ආණ්ඩුවේ ප්‍රධානියා සහ ඇමතිතුර තුනක් දරන විශේෂයෙන්ම ආරක්ෂක ඇමතිතුරයත් පොලිසියත් බාරව සිටින්නේ ජනාධිපතිතුමා. ඒතර එක්තරා විදිහක හවුල් ආණ්ඩුවක් තියෙනවා. ඉතින් සංකේත දැන් මේ වෙලා තියෙන තොරතුරු ගත්තෙන් පස්සේ
කියන අධිපතිතුමාලා ගිහිල්ලා අධිපතිතුමාලා ගිහින් නැහැ නේ. ඒ කියන්නේ තොරතුරු හම් වෙච්ච අය තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියාත්මකුනේ නැහැ. තොරතුරු සම්බන්ධයෙන් අය ක්‍රියාත්මකුනේ නැතුවෙන් පස්සේ දැන් අධිපතිතුමා මේ සම්බන්ධයෙන් කියද්දි කිව්වා රජයක් වශයෙන් මේක වක්කීම අපි ගන්නවා. මේක වරදක් තියෙනවා. මේ තොරතුරු මට ආවේ නැහැ. තොරතුරු මට ආවේ නැතුව වුණත් අවශ්‍යය පියවර ගත්තනම් මේක වලකව ගන්න හෝ අවම කර ගන්න තිබුණා. තොරතුරු මට කිව්වත් මේ අය පියවර ගත්තේ නැත්නම් ක්‍රියාත්මකුනේ නැහැ. දැන් අසුගිය දවසේ තේරින් කාර්ය සභාවේ හමුවේ ඥාතිපත්තුමා විසින් පත් කර කමිටු සමාජිකයෝ සාක්ෂි දෙද්දී කිව්වා ඒ පොලිසි වලින් කොහොමද ක්‍රියාත්මක වුණේ ක්‍රියාත්මක නොවුණේ කියලා. ඉතින් මම හිතන්නේ ඒකින්ද ඒ අන්සෝරප සංවිධානය කළ යුතුයි රජයේ වක්කීම ගත යුතුයි රජයක් වශයෙන්. නමුත් 19 සංශෝධන නිසා වෙච්ච දෙයක් නෙමෙයි කියන එක මම හිතන්නේ දැන් පැහැදිලි වෙනවා නේද මේ තේරින් කාර්ය සභාව හමුවේ වෙන කතා බහ ඇතුළේ. හොඳයි අපිට දෙවන වටේදී වැඩිදුරටත් මේ පිළිබඳව විශ්ලේෂණාත්මකව කියාව ලැබෙවි. අපි ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂණ නානයක්කාර මහත්මයා දැන් අපි ඔබතුමාව ඉතාම සමීපව කියවා ගන්නේ පසුගියදා ගාලුමෝදර ජාතික ජනබලවේගයේදී ඔබතුමා පැවැත් වූ කතාවේදී. ඒදී ලංකාවේ රෝහල් වලින් බෙහෙත් නොගන්න දේශපාලඥයන් ගැන ලංකාවේ බස් එකකින් නොගිය දේශපාලඥයන් ගැන ඔබතුමා ඉතාමත් පොහොසත් කතාවක් කරනවා. හැබැයි ජාතික ආරක්ෂාව පිළිබඳව ඇයි ඒ කතිකයෝ ඒ වේදිකාව තුළදී කතා කරන්නේ නැත්තේ? ඒකට දෙවනි ගණේලා සලකනවාද? ජාතික ආරක්ෂාවට ජන බලවේගය තුළ තියෙන්නේ කුඩම්මාගේ සැලකිලිද? ඒක ඒ තරම් බර තැබිය යුතු මාතෘකාවක් නෙවෙයිද? නෑ, අත වශයෙන්ම සංක ස්තුතිය මේ ප්‍රශ්නේ ආරම්භය ගැන මක් නිසාද එතන සිද්ධ වුණේ අපි ඉදිරිපත් කළේ අපේ ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුරක බාර දිසානායක. ඔහුගේ කතාව ඇහුවනම් එතනින් ඔහු පැහැදිලිවම වෙන් කළා පවසනවා ස්ථිරස්ථාර ජාතික ආරක්ෂාවක් ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව. ඒ වගේම අපි හැමෝටම ලැබිච්ච සීමිත කාලය තුළ අපි ඒ දේවල් කතා කරනු ලැබුවා. කෙසේ වෙතත් මම පැහැදිලිව කියන්නට ඕන මොකද්ද මේ ජාතික ආරක්ෂාව කියන්නේ. විශේෂයෙන්ම අර මේ කලින් කියපු කතිය කතා කරා වගේම චාරිත මහත්මයා කිව්වා වගේ ජාතික ආරක්ෂාව අපිට කියන්නේ වචනේ අපිට පුරුදු වුණේ යුද්ධයක් කරහා. ඉතින් ජාතික ආරක්ෂාව කියපු ගමන්ම මිලිටරි යුද බුද්ධිමය තොරතුරු තමයි ඔළුවට එන්නේ. නමුත් ජාතිය කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකේ ජාතිය. ජාතිය කියන්නේ මොකද්ද? මිනිස්සු. ඒතර මේ රටේ මිනිසුන්ගේ ආරක්ෂාව තමයි ජාතික ආරක්ෂාව කියලා කියන්නේ. එතකොට භෞමික අඛණ්ඩතාවයට එරෙහිවීම, රටේ ස්වෛරීභාවය රැකීම, ඒවත් ජාතික ආරක්ෂා කොටස්. ස්ත්‍රස්තවාදීන් මර්ධනය කරන මිලිටරි ලෙස යුද්ධ කිරීම, ඒවත් ජාතික ආරක්ෂා කොටස්. තව දේවල් තියෙනවා. කාර්මික හා පරිසර දූෂණ නිසා අපගේ වතුර, අපේ පරිසරය දූෂණය වෙනවා නම්, එයින් අපේ ජනතාවට හානියක් වෙනවා. දැන් ඒකත් ජාතික ආරක්ෂාවට තර්ජනය. අපි ව්‍යසනයක් ඇති වුණොත්, ගම් වතුරක් ඇති වුණොත් ඒව නවත්ත ගන්නේ කොහොමද? ඒවත් ජාතික ආරක්ෂා සර්ජනය. අපේ රටේ සම්පත්, අපේ රටේ ඛනිජ සම්පත්, අපේ රටේ තියෙන දේශීය සම්පත් පිටරට සමාගම් වෙලා මංකොල්ල කරනවා නම් අපේ රටේ ඒක නැති වෙනවා නම් ඒක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් මම එකගෙන චරිත මහත්මයාත් එක්ක ඒ කියන්නේ ජාතික ආරක්ෂාව කියපුවොත් මේක හරි විශාල පරාසයක දුවන එකක්. නමුත් අපි හුරු වෙලා තියෙන්නේ ඒ මිලිටරි පැත්ත ගැන කල්පනා කරන්න. හැබැයි ඔකේ ප්‍රතිතර්කණයක් ගොඩනගන්න පුළුවන්. ලොකු චිත්‍රය පෙන්නලා ජාතික ආරක්ෂාව කියන වැදගත් දේ පොඩි තැනක හංගනවා වගේ එකක් කියන්නත් පුළුවන්. දැන් මම එතනට තමයි දැන් එන්න හදන්නේ. මොකද මං ඉස්සලා මූලික පින්තූරය පෙන්නුවා මහත්මයා ඔබට. දැන් මම කතා කරන්නේ ඒ මිලිටරි යුදුමේ තත්ත්වය සම්බන්ධයෙන් වූ මූලික කාරණා. අපි පැහැදිලිවම විශ්වාස කරන දෙයක් තමයි ස්ථිරසාර ආරක්ෂාව හදන්න නම් රටේ ජීවත් වෙන සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජන කොටස්, සියලුම ආගම් කොටස් අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගරුත්වය තිබිය යුතුයි. ඒ වගේම රජයේ ප්‍රතිපත්ති අරහා, රජයේ නීති රීති අරහා සහ සත්‍ය වශයෙන් මේ නීති ක්‍රියාවට නැගීමේදී ඒ පුද්ගලයන්ට සම ගෞරවය ආරක්ෂාව දෙන්න බැරි නම් කවදාවත් ස්ථිරසාර ජාතික ආරක්ෂාවක් ඇති කරන්න බෑ. ඒ වගේම අපිට පුළුවන් ත්‍රස්තවාදය මර්ධනය කරන ආයුධ වලින්. ඒ වගේම අපිට පුළුවන් අපේ හමුදාවට, අපේ බුද්ධිඅංශවල තියෙන උසස්ම තාක්ෂණය මෙහෙට ගෙනත් දෙන්න පුළුවන්. ඔවුන්ට උපරිම පුහුණුව දෙන්න පුළුවන්. නමුත් අපේ රටේ තියෙන ප්‍රශ්නය ඊට වඩා වෙනස්. මේක අන්‍යෝන්‍ය විශ්වාසයක් නැතිකම නිසා වසර ගණනාවක් තිස්සේ හටගත් එකක්. උදාහරණයක් වශයෙන් මෙහෙම ගමුකෝ. දැන් අපි සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් මේ ළඟදී පාස්කුරුදාන් පස්සේ තත්ත්වයක් ඇති වුණා. එතනදී අපි තුමෝ මෝටරසයිකලයක් යනවා සිංහල මිනිස්සු එක්ක යනවා කියමුකෝ, මුස්ලිම් ගමක් කරා කියමුකෝ, මුස්ලිම් මිනිස්සු සිංහල ගමක් කරා යනවා. ඔතන සාමාන්‍ය ඇක්සිඩන්ට් එකක් වුණොත් ඔක පොඩි ඇක්සිඩන්ට් එකක්. නමුත් සිංහලයි මුස්ලිම් ඇක්සිඩන්ට් වුණොත් ඔක කොයි වෙලාවෙ ජාතිවාදයට පෙරලෙයිද දන්නේ නැහැ. දිගන උනේ ඒ වගේ දෙයක්. මුස්ලිම් මිනිස්සු ඒ කඩේට ගිහිල්ලා වඳ කොත් රොටියක් කාපුවා, පිටිකුලක් තිබුණොත් ඒක වඳ පෙත්තක් වෙලා ප්‍රශ්නමත් වෙනවා. ඇයි මේ? දැන් මේවා ලයික් කණුවක් ගානේ හමුදාව තියලා, ලයික් කණුවක් ගාව පොලිසිය තියලා විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි. මේ ඇවිල්ලා ජාති අතර විශ්වාසය නැතිකම. ඉතින් අපි විශ්වාස කරනවා සියලු ආගම් වලට, සියලු ජාතීන් වලට සමතන ලබා දීමෙන් සහ
ඔවුන්ගේ අනන්‍යතාවය ඔවුන්ගේ සංස්කෘතිය පිළිගැනීම හරහා අපිට ස්ථිරසාර ජාතික ආරක්ෂාවක් ඇති කළ හැකි. ඒ වගේම රාජ්‍යත් හැම විටම සූදානම්ින් ඉන්නට ඕන අන්තවාදී ත්‍රස්තවාදයට එරෙහිව මිලිටරි ලෙස සටන් කරන. ඒකත් හරි. ඒකත් පිළිගත්තා. ඒක නිසා කොයිම අවස්ථාවකත් ජාතික ජන බලවේගයේ තියෙන මතය තමයි අනිත් එකාගේ සමිතිවාසිකම් පිළිගන්නේ නැතුව ස්ථිරසාර ජාතික ආරක්ෂාවක් හදන්න බෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් යුද්ධ කපුළු බැරියර් තියෙනවා මාවනැල්ල නුවර පැත්තේ සිංහල ගමයි මුස්ලිම් ගමයි අතර. මොකද ගැටෙයි කියලා බයට. හරිද? පහුගිය කාලේ වන්දපෙති වෛද්‍යවරයෙක්ගේ ප්‍රශ්න. මේ ඔක්කොම ඉන්නේ විශ්වාසය නැතිකම මත. ඉතින් මේකට හේතුව තමයි අවුරුදු ගාණක් තිස්සේ මේ රට කරපු දේශපාලඥයන් තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම සඳහා නොයෙකුත් උතුරේ සහ දකුණේ මම මේ දකුණ ගැන විතරක් කියනවා නෙමෙයි. තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න මිනිසුන්ව කුලල් ගාගත්තා. ජාති වශයෙන් බෙදුවා, කුල වශයෙන් බෙදුවා, ආගම් වශයෙන් බෙදුවා. මෙච්චර කාලයක් රට පාලනය කරපු දේශපාලඥයෝ මේ පුද්ගලයන්ට මිනිස්සු ලෙස සැලකුවේ නැහැ. සැලකුවේ නැගිනහිර මගේ ඡන්ද කුට්ටිය, උතුරේ මගේ ඡන්ද කුට්ටිය, දකුණේ මගේ ඡන්ද කුට්ටිය. ඒක නිසා මේ ජාතික ආරක්ෂා අධිකරණ තව පියවරක් තමයි. ඒ කියන්නේ මිලිටරි වශයෙන් මම අර කියපු පුළුල් පරාසයට අමතරව තව ක්‍රමයක් තමයි අපි දේශපාලන සංස්කෘතියක් හදන්නට ඕන. ජාති ආගම් කොටෝල ඉවරලා තමන්ගේ ඡන්ද ගොඩ වැඩි නොකර ගන්නා දේශපාලඥයන් මේ රටට අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා ජාතික ජන බලවේගයේ හොඳ අවබෝධයක් තියෙනවා ජාතික ආරක්ෂාව පිළිබඳව පුළුල් අර්ථයෙන් සහ ඊට අඩු මිලිටරි අර්ථයෙන්. ඒ වගේම චරිත මාතෘක එකක වෙනවා. මේ අපි මේක දේශ නව දේශපාලන දිසානතියකට හරවන්නට ඕන. නව දේශපාලන සංස්කෘතියට හරවන්නට ඕන. මම මටපත තුන ප්‍රශ්නේ තමයි දැනට වර්තමාන අපි එක්සත් ජාතික පක්ෂය ගත්තත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තත් අපි සමහරවිට අපි පොහොට්ටුව පක්ෂය ගත්තත් ශ්‍රී ලංකා පොදු ජන සීදක සමා වෙන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය ගත්තත් ඒ ඔක්කොම මේ රට විටින් විට වරින් වර නොයෙකුත් ආකාරයට පාලනය කරපු උදවිය. ඉතින් ඒගොල්ලන්ට සිරසාර පිළියම් තිබුණා නම් දැක්මක් තිබුණා නම් මේක මෙච්චර උඩුදුවන්නේ නැහැ මේක මර්ධනය කරගන්න පුළුවන්කම තියෙනට. ඉතින් මම හිතනවා මේ දක්වා රට පාලනය කරපු දේශපාලන සංස්කෘතිය සහ නායකත්වයන් අසමත් වෙලා තියෙනවා ස්ථිරසාර ආරක්ෂාවක් ඇති කරන්න. ඒකට හේතුව තමයි ජනතාවගේ හදවත් දිනාගෙන මිනිසුන්ට ගෞරව කළා තමයි රටක සාමය ඇති කරන්න පුළුවන්. යුද්ධෙන් කරන්න පුළුවන්, කුඩු කපට්ටම් කරන්න පුළුවන් ත්‍රස්තවාදියාව. නමුත් ත්‍රස්තවාදය නැවතුණා කියලා ඒ ජාතිවාදී ගිනි දළු හැම විටම සමාජයේ හැමතැනම තියෙනවා. ඒක අපි සංහිඳවන්නට ඕන. දැන් නානායකර මහත්මයා, දැන් එදා ජාතික ජන බලවේගයේ වේදිකාවේ හිටපු බොහෝ දෙනා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙනුත් පෙනී හිටපු අය විදිහට තමයි අපි නිරීක්ෂණය කරේ. දැන් මෙතුමාගෙන් අහපු ප්‍රශ්නේ මේ ඔබතුමාගෙන් අහනවා නම් මේ 19 නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුණායි කියන චෝදනාව සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමාගේ කියන්නේ? සත්‍ය වශයෙන්ම කියනවා නම් ඉස්සලම කියනවා සංක මම හිතලා ඔබත් දන්නවා මම අපරාධ නීතිජ්ජෙක් විනා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පරණත නීතිජ්ජෙක් නෙමෙයි මට තියෙන සාමාන්‍ය දැනීමක්. නමුත් ඒ සාමාන්‍ය දැනීම අනුව මම කියනවා ජාතික අනාරක්ෂාව ආවේ 19 වෙනි සංශෝධන තිබිච්ච හේතුවක් නිසා නෙමෙයි. නමුත් ඒ ආණ්ඩුව ඇතුලේ තියෙන මෛත්‍රී බලකඳවුර සහ රනිල් බලකඳවුර අතර තිබුණු ඝට්ටනයන් සහ දෙපැත්ත රැදී. ඒකෙනේ මේ රට අනාරක්ෂිත උනේ. ඒතර බලාර්ගල ඇත් තිබිච්ච නිසා අනාරක්ෂිත වීම නැතුව 19 වෙනි ස්ථා සංශෝධනයේ ගැටලුවක් කියලා මට පේන්නේ නැහැ. ඒක තමයි මට ඒකට කෙටියෙන් දෙන්න තියෙන උත්තර. හොඳ, අපි ලසන්ත වික්‍රමසිංහ මහත්මයාට යොමු වෙමු. දැන් යතුකම සංවාද කවය අපි උගුරට හොරා බෙහෙත් කන්නේ දෝ කෙලින්ම කියමු. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටිනවා. දැන් ඔය කඳවුර ජාතික ආරක්ෂාව කියන එක සේල් කරනවද? මාකටිං විදිහට ජාතික ආරක්ෂාව භාවිතා කරලා ජනාධිපතිවරණය කියන කඩේම පැනගන්නට උත්සාහ කරනවයි කියලා චෝදනාවක් තියෙනවා. මෙහෙමයි සංක. දැන් මම පටන් ගන්න එකට ජාතික ආරක්ෂාව කොච්චර වැදගත්ද කියන පොඩි උදාහරණයක් කියලා මම දැන් මේකට එන්න කලින් මගේ යාළුවෙක් එක්ක මම කතා කරා. එතකොට ඔහු කියනවා ඔහුගේ අත්දැකීම. ඔහුගේ දුව තියනිය පාසල් යන්නේ කොළඹ. ඌ හැමදාම මේ LTD ත්‍රස්තවාදී තියෙන කාලේ දුවව පාසල ගාවේ ගැරළවලා ඌ යලිත් වරක් හැරිලා බලනවා කොහොමද දුව දිහා. මොකද හේතුව ඔහුට අවිනිශ්චිතතාවයක් දැනෙනවා. ආයි මට දුවව දකින්න ලැබෙයිද? ඒ කියන්නේ මොකක් හරි සිද්ධියකින් දුවට අනතුරක් වේද නැත්නම් පියාට, ඒ කියන්නේ තමන්ට අනතුරක් වේද කියන මේ හැඟීම. මේක හැමදාම ළමයා ඉස්කෝලේ දානකොට මේ හැඟීම ඇති වෙනවා. ඒ වගේම දැන් අපි එතනින් එහාට ගිහලා හිතුවත් නිවාඩුවට ගෙදර එන හමුදා සොල්දාදුවෙක්ගේ රණවිරුවෙක් නිවාඩු ඉවරලා යලි යුදබිම වෙත යනකොට තමන්ගේ මවගෙන් සමු ගන්නකොට ඒ මවට එන හැඟීම මේ දක්වා කිසිම කවියෙකුට බැරි වෙලා තියෙන එක නගන්න. ඒ බර, හිතට දැනෙන බර. ඒක දැකපු පුද්ගලයෙ විදිහට අපි දන්නවා මේ ජාතික ආරක්ෂාව කියන කාරණය මෙරටේ මිනිසුන්ගේ හුස්මත් එක්ක එකට ගැට ගහලා තිබ්බේ.
ඒකේ වැදගත්කම දන්නවා. අද සුදර්ශන ලැබිලා කියනවා අගමැතිතුමා වැරද්ද පිළිගත්තලු. අගමැතිතුමා වැරද්ද පිළිගත්තා නම් දැන් මොකද්ද කරන්නේ? මේ මිනිස්සු ගානක් මිය ගියාට පස්සේ වැරද්ද පිළි අරගෙන ලැජ්ජනේ යන්නේ බෑ. එහෙම ගියේ නෑ. මේ මහතුරු බොහොම සරලව කියන වැරද්ද පිළිගත්තා. මම අහන්නේ මේ රටේ ඉන්නේ බත්කන හරක්ද? දැන් මගේ අතින් වැරද්දක් වුණා, මිනිස්සු 300ක් 400ක් මැරුණා. හැබැයි මම කෝට් ඇඳගෙන ටයි දාගෙන ඉන්නවා. මම අගමැති. මං අහන්නේ මේකද මේ රටේ සදාචාරය කියන්නේ? එතකොට මම හිතන්නේ නෑ කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කියලා මං වැරද්ද පිළිගත්තා ඉතින් වැරද්ද පිළිගත්ත මොකද්ද? වැරද්ද පිළි අරගෙන ඉන්නවනේ උහුම. එහෙම වැරද්ද පිළිගන්නවා කියන්නේ මොකද්ද සුදර්ශනගේ තීරුම අපෝ ඊළඟ මතයිද වන්නේ නෑ දැන් එපා. මොකද්ද වැරද්ද පිළිගත්තේ මොකද්ද කියලා මට කියන්නකෝ. දැන් එතකොට වැරද්ද පිළිගත්ත හින්දා එතුමාට අත්හිට වූ සිර දඬුවමක් දීලා තියෙනවා දැනට. දැන් ඒක මේක මේ මේ සරල කාරණයක් නෙමෙයි නිසං කියන්නේ. අපි මේ ජීවිතත් එක්ක සෙල්ලම් කළා. මේක මේ පොඩි වැරදි නෙමෙයි මේවා. මේ මේ රටේ ආරක්ෂාව ස්ථාවර කරලා තිබ්බේ. දැන් හර්ෂණ මහත්මයා උත්සාහ කරනවා මේක මේ හැමෝගෙම පිට පටලවන්න. මේ මේ කාරවලුත් හිටියා, මේගොල්ලොත් හිටියා. මේ තුමල්ල එකතු වෙලාගෙන ආපු යහපාලනේ ඇතුලේ තමයි මේ ජාතික ආරක්ෂාව බිඳ වැටුනේ. ඒ මේ ඒක නැතුව දැන් මේක මේ දිය කළ හරින් හඳුනන හැමෝගෙම ඇඟේ තවරලා මේ අරගොල්ලොත් හිටියේ. මේ මොවුන් සියලු දෙනා ඒ සඳහා වගකී යුතුයි. මේ වගකීම බාර අරගෙන තමයි මෙතනට එන්න ඕනේ. එහෙම නැතුව මේ ගැන කිසිම සුවැන්වීතනයක් නැතුව හරි වැරද්දි වුණා, මිනිස්සු මැරුණා ගාණක් නැහැ. එහෙම බෑනේ. මේ වගකීමක් තියෙනවනේ. මේ වගකීම් විරහිත පාලන ක්‍රමය තමයි මේ රටේ මේ රස්තවාදීන්ට හිසුසවන්න ඉඩ සලසලා දුන්නේ. දැන් තවමත් අපිට පේන්නේ නැහැ මේ මහත්තුරු කතා කරන විදියෙන් ඔවුන්ට ඒකේ බර දැනෙනවා කියලා, ඒ වගකීම දැනෙනවා කියන එක පේන්නේ නැහැ මේ කතාවලින්. දැන් මේ විද්වතුන් මෙහෙමනම් මේ දේශපාලඥයන් ගැන කවර කතාවද? දැන් මෙතන මේ දැන් අද මාතෘකාවට මම ප්‍රවේශයක් ගත්තොත් මේ ජාතික ආරක්ෂාව අර්ථ ගන්නවන්නේ කෙසේද කියන එක දැන් මෙහෙමනේ. දැන් ජාතික ආරක්ෂාව කියන වචනේ හිතන්නේ මට තේරෙන විදියට මේක බටහිරින් එන වචනයක්. ඒ කියන්නේ නැෂනල් සිකියුරිටි කියන තේරුම සිංහලට පරිවර්තනය කළා තමයි අපි ජාතික ආරක්ෂාව කියන්නේ. හැබැයි අපි මේ රටේ මිනිස් විදියට මේක මීට වඩා බොහොම පුළුල් විදියට අර්ථකථනයකට ගත්ත ජාතියක් අපි. අපි ගත්තේ රට ආරක්ෂා කරගන්න ඕනේ කියලා. දැන් මේක බොහොම ලස්සනට ලියනවා එම්කේ බල්ද්‍රකුමාර් මෙහි හිටපු තානාපති හරි ඉන්දියානු නිලධාරියෙක් දසම දසුවනම් වල ඔහු ලියන්නේ ප්‍රභාකරන් මියගිය දිනේ. ඔහු කියනවා ඔවුන්ගේ අත්වල ලේ කියලා. ඔවුන්ගේ අත්වල ලේ. මොකද අපි මේ පොඩි කොළු ගැටයක තෝරගත්තා ඒ ප්‍රභාකරන්. ඔහු තනිකර ආදේශපාලනික චරිතයක්. ඔහුට දේශපාලන වශයෙන් ඔහු නිවටේ. ඔහු ඒක ලියනවා ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නේ. හැබැයි ඔහුට අවියායුධ සඳහා කැමැත්තා, යුදවදීන ආසාවක් තිබෙනවා. ඒ නිසා අපේ වැඩේට හරියටම හරියන මිනිස්සු අපිට හම්බුණා කියලා ඔහු කිසියම් ආකාරයක පාපොච්චාරණයක් ඒක. මේ ප්‍රභාකරන් මැරිච්ච දවසේ මේ ලිපි පළ වෙන්නේ. කළා ඔහු අන්තිමට කියනවා මේ අපේ මේවා වැරදුනා. ප්‍රභාකරන්ව අපි හිතුවා මේ අපිට පාලනය කරන්න පුළුවන් කියලා. අපි පාලනය කරන්න හදනකොට ඒ කොළු ගැටය වැඩි හිටියෙක් කියලා. අන්තිමට අපේ රජීව් ගාන්ධිවත් ඔහු ඝාතනය කරනවා. එතකොට ඔහු ඒ පාපොච්චාරණය කරන අතරේ ඔහු පවසනවා ලංකාවේ මිනිස්සු කියන්නේ කිසියම් වගකීමක් දරන ජාතියක්. ඔහු කියනවා අපේ රටේ තිබෙන බුදුදහම, ඒ කියන්නේ ඉන්දියාවෙන් අපි ඉතා ක්‍රූර ලෙස ඉවත් කළා දානවා. ඒකේ තේරවාදී බුදුදහම රැකගන්නේ මේ රටේ සිංහල ජනතාව. ඔහු කියන දේ මම කියන්නේ. එතකොට ඔවුන් විශ්වාස කරන ඔවුන්ට ඒ සඳහා බැඳීමක්, වගකීමක් ඓතිහාසිකව පැරිලා තියෙනවා කියන කාරණේ. ඒ සඳහා ඔවුන් ඔවුන්ට කළ හැකි හැම දෙයක්ම කරනවා කියන කාරණේ ඒ ඉන්දියානු තානාපතිවරයා ලියලා තියෙනවා. එතකොට අපි ගත්තොත් අපේ මහාවංශය සඳහන් වෙන විදිහට දුටුගැමු රජතුමා යුද්ධ කරනකොට එතුමා පැහැදිලිවම සඳහන් කරනවා මොකක් සඳහාද යුද්ධ කරන්නේ කියන එක. දැන් එතුමා සඳහන් කරන්නේ මේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා. කියන්නේ අපේ වගකීම තමයි මේ ධර්මයේ රකින්න රට ආරක්ෂා කරගෙන ඉන්නේ කියන එක. දැන් මේ කාරණේදී මේ සිංහලයන් ක්‍රියා කරන ආකාරය බද්‍රකුමාර් මහත්තයා බොහොම නිමැරදිව හඳුන්වලා දෙනවා. දැන් මේ යහපාලන රජය හරහා යහපාලනේ බිහි වෙන්නේ කොහොමද? යහපාලනේ බිහි වෙන්නෙම මෙන්න මේ සංකල්ප වලට එරෙහිව සංක. එතකොට මේකේ බිහිවීමම මේ යහපාලනේ කියන සංකල්පය ඇතුලේ මේ රාජ්‍ය බිහිවීමම මේ රටේ ආරක්ෂාව කියන එකට තර්ජනයක්. මොකද ඔවුන් නියෝජනය කරන්නේ නැහැ ඒ ඓතිහාසික උරුමය. දැන් මේ ඒ සඳහා එකතු වෙච්ච බලකඳවුරුත් අද අපි දකිනවා මේ ජන බල මේ වේදිකාවේ ඉන්නවා අලුත් පරපුර. දැන් මොකද ජන බලවේගය? ඔව් අලුත් පරපුර කියන්නේ මොකද්ද? දැන් අපි දැන් මේක රැකගෙන ආවේ සංක මේ පරපුරෙන් පරපුරට එන පැවරෙන වගකීමක් එක තමයි මේ රට ආරක්ෂා කරගැනීම කියන සංකල්පය අරන් ඉන්නේ. ප්‍රධාන වශයෙන් මේ සඳහා අපි ඇල්ලිගුණන් සාමුද්‍ර දේශනා කරනවාගේ පක්ෂ දෙකක් මැදිහත් වුණා.
එතමයි ගිහි පක්ෂයේ සහ පැවිදි පක්ෂයේ. එතකොට මේ 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 පක්ෂ දෙක එකතු වෙලා තමයි මේ රට ආරක්ෂා කරගත්තේ. දැන් ඒ සමී අර පරපුරෙන් පරපුරට ඒ යුදුකම අරන් ආපු පරපුරක් තිබ්බ. දැන් මේගොල්ලෝ බිහි කරන අලුත් පරපුරක්. දැන් මේ වචනේ ගන්න අලුත්. අලුත් කියම එකේ තේරුම තමයි මේගොල්ලෝ අලුත්. ඒගොල්ලන්ට අර ඓතිහාසික පැවරණ දෙයක් නැහැ. ඒගොල්ලෝ අලුත්. ඒගොල්ලෝ මේ මහ පොළොවත් එක්ක ඓන්ද්‍රිය ගැටිලා නැහැ. සම්බන්ධිලා නැහැ. උන් එකයි කියන්නේ මගේ මං ඉපදිච්ච වෙලාවේ ඇයි මගේ අම්මා බෙල්ල කරකවල මගේ කානුවට ඉසි කර දැම්මේ නැත්තේ කියලා හිතන තරුණියෝ එකතු කළා. එතන අපි තරුණයන්ට අනුකම්පා කරන එක අකටකට සංක ඔබෙත් අපෙත් අඩුපාඩුවක් වෙන්න පුළුවන්. එහෙම මිනිස්සු බිහි වෙන්නේ ඒක. අපිට එක වලක්වා ගන්න විශේෂයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු වශයෙන් ඔබතුමාටත් ඒ සම්බන්ධයෙන් කිසියම් බලක් කිව්වම පෙරරුවන් හිතන්නේ. මොකද දැන් විශ්වවිද්‍යාල වල පවා මේ தත්ති තියෙනවා. ඒක නිසා දැන් මෙහෙම අලුත් පරපුරක් හදලා මේගොල්ලන්ට අර ඓතිහාසිකව පැවරෙන කාර්යභාරය නැති මේ මහ පොළොවත් එක්ක ගැටෙන්නේ නැති පිරිස බිහි කළ තමයි මේ මේ ආණ්ඩුව බිහි කරන්නේ. දැන් මේ ආණ්ඩුව ගත්ත වෙලාව ඉඳන් මොකද කරන්නේ? භික්ෂුන් වහන්සේට කරදර කරනවා. එතන පින් කැටේ හොයනවා. දැන් මං කියන්නේ මේක රැක්කේ පක්ෂ දෙකක් කියලා රණවිරුවන්ට කරපු කරදරේ. දැන් මේ ගිහි පක්ෂයටත් ගිහි පක්ෂයේ අපි දන්නවා මේ රණවිරුව තමයි මේ රට බේරගත්තේ පහුගිය කාලේ. දැන් රණවිරුවන්ට තිබිච්ච ගෞරවය ඔවුන් අපරාධකාරයෝ කරපු කාර්ය ඒ හා සමානම කරදර වගේක් කරගෙන ගියා භික්ෂුන් වහන්සේලාට හිරසිරගත කරා. දැන් වික්‍රමතුංග මහත්මයා දැන් වික්‍රමසිංහ මහත්මයා මේකේ තියෙනවා දැන් ඔබතුමාගේ අදහස් දක්වීමේම සිංහල සහ බෞද්ධ කියන කුලකයේ ගැන කතා කරනවා. දැන් ඔය සෙසු ජාතීන් වලටත් ඇතුණු සැකේ තමයි ජාතික ආරක්ෂාව කියලා කියන්නේ ලංකාව තුළදී මේ සිංහල බෞද්ධයන්ගේ ආරක්ෂාව විතරද? ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන එකද ජාතික ආරක්ෂාව කියන කුකුසින්ද අර්බුදයක් ඇති වුණේ නැද්ද? සංක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් අපි සලකලා බැලුවොත් මේ මම මේ කිව්වේ ඓතිහාසිකව මේ රට ආරක්ෂා කරගත්ත විදිය. සහ ඒ සඳහා දැන් මොකද දැන් ඒක ඓතිහාසික කාරණයක්. දැන් මේ රට කියන සංකල්පය අපේ රටේ ඇති වෙන්නේ බටහිර මේ රට කියන සංකල්පය ඇති වෙන්න කලින්. දැන් ගෙමරලිසෝ මේ රට එක්සීසත් කරන්න යුද වදිනකොට සහ අපි අපේ රටේ අපි වීරයෝ කියලා හඳුන්වන සියලුම රජවරු රට එක්සීසත් කරපු රජවරු තමයි අපි වීරයෝ කියලා හඳුන්වන්නේ. එතකොට මේ සංකල්පය ඒක වර්තමානයේ ගැට ගැහලා තියෙන ඒකී භාවයත් එක්ක. ඒක නැති කරන්න තමයි මේ ආණ්ඩුව උත්සාහ කරේ. එතකොට දැන් ඔබ අහපු ප්‍රශ්නෙට එනකොට දැන් මේක ඓතිහාසික කාරණයක්නේ. ඒ ඓතිහාසික කාරණයෙන් අපිට බැහැර වෙන්න බෑ. හැබැයි ඒ තුල තමයි මේ සියලු දෙනාටම සමතත්වයක් ආරක්ෂාවක් සැලසෙන්නේ. මොකද මේ රටේ හැටි ඒක. අපි දැන් අපි ගන්නවා මේ සංහිඳියාව කියලා. දැන් අධිකරූපිකේ මොකක්ද උනේ සුළු ජාති කියන්නේ? වැඩියෙන් දැන් යුද්ධෙන් බැටකෑවේ මම හිතන්නේ දෙමළ ජනතාව. ඊළඟට තමයි සිංහල ජනතාව බැටකෑ. යුද්ධෙන් වැඩියෙන් තමන්ගේ දරුවා සයනයිඩ් කනව අම්මලාට අහන්න ලැබෙනවනේ. මේ කියන්නේ මම හිතන්නේ මේක මොනතරම් ඛේදවාචකද දෙමළ ජනතාවගේ පැත්තෙන් ගත්තා. ඔවුන්ට කොහෙද ආරක්ෂාව තිබ්බේ? මේ දැන් පොලිස්පතිතුමා අපි දැක්කා මේ මොකක්ද අර මේ කොලං කමිටුවට ඇවිල්ලා කියනවා සංහිඳියා was going on I couldn't do anything. දැන් මේ රටේ පොලිස් පුතුමා කියන්නේ සංහිඳියා going on I couldn't do anything. දැන් මේකද අපි බලාපොරොත්තු වෙන්නේ? දැන් අපි මේ දැන් අපි දැන් මෙතන පල්ලි වලට ගැහුවේ පන්සල් වලට නෙවෙයිනේ. දැන් එතෙන්දී රැකුණද ඒගොල්ලන්ගේ ආරක්ෂාව? ඒක නිසා මේ කවුරු හරි හිතනවා නම් මේක මේ සිංහල ජාතීන්ගේ ආරක්ෂාව විතරයි කියලා ඒක නෙමේ කතන්දරේ. මම මේ කිව්වේ මේ රට මේක මේ සංක එසේ මෙසේ දෙයක් නෙමෙයි. අවුරුදු 2500ක් තිස්සේ මේ ඉන්දියාව යට තියාගෙන මේක අපේ රට සම්පූර්ණයෙන් යුද්ධයකින් කිසිම ජාතියක් අල්ලගෙන නැහැ. මේක සරල කාරණයක් නේ. සාමාන්‍ය සමාජලට බටහිර මිනිස්සෙක් එක පුදුම වෙන කාරණයක් මේක. අවුරුදු මෙච්චර ප්‍රමාණයක් මේ රට ස්වෛරීව නිදහස තිබිච්ච එක මේක වෙන්නේ අර භද්‍ර කුමාර මහත්මයා කියපු කාරණේ නිසා. මොකද අපි අපවෙස පවරාගත්ත යුතුකමක් අපි ඓතිහාසික ඉටුකරමින් පවතිනවා. මං කතා කරේ ඒ කාරණේ. ඒ මත මේ රටේ සියලු දෙනාට සාමයෙන් සතුටෙන් සමාධානෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණය ගොඩ නැගින්නේ ඒ මත. එහෙම නැතුව ඒකට ගහලා ඒක දිය කරලා හැරලා මේ රාජ්‍ය දුර්වල කරලා දැබුතුවක් වගේ මේ 19 වෙනි අවස්ථා සංශෝධනය හරහා කරේ රාජ්‍ය දුර්වල කිරීම. කියන්නේ ජනාධිපතිතුමාගේ අතපය බැඳලා දානවා රටේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කරන්නේ නැතුව. අපිට තියෙන්නේ දුර්වල පාර්ලිමේන්තුව. ඒ පාර්ලිමේන්තුව එකට තියාගන්නේ ජනාධිපතිතුමා සතු බලතල වලින්. මේ බලතල අයින් කරාම මේකේ හයියක් නැහැ මැදට. එතකොට මේක දිය කරලා හරිනවා. එතකොට ඒක තමයි රාජ්‍ය දුර්වල කිරීමේ කුමන්ත්‍රණේ. ඊට පස්සේ අර මං කිව්වාගේ මේ අර මෙන්න මේ අර මං කියපු අර ඓතිහාසිකව එන ඒ මිනිසුන්ගේ විඥාණයට ගහන NGO ව්‍යාපෘතිය. ඒ කියන්නේ ඕගොල්ලෝ ජාති කියලා කියන්න එපා,
දැන් අපිට මතකයි අර සින්දුවකට මොකක්ද කිව්වගේ ලොබතුමාටත් කරදර කරා. දැන් ඒ වගේ මේ මේ මේකේ මේ තනිකර මේ NGO තමයි NGO මතවාදී තමයි අපි මේ යහපාලනී කියලා බලයට ගෙනාවේ. දැන් මේක ඓතිහාසිකව ගත්තොත් මේකේ හොඳම තැන තමයි මම කියන්නේ අපි අඳුන ගන්න ඕන තැන. එලාර දුටු ගැමුණු කතන්දරේදී එලාර ධාර්මිකයිනේ. ඒක තමයි ලස්සනම තැන. එලාර ධාර්මිකයි. අපේ මිනිස්සු දුෂ්ටයනේ. දුෂ්ටගාමිනේ. දැන් යහපාලනේ නෙන්නේ. හොඳ ඒක. දැන් ඊක තමයි මේ මහවංශී අපිට උගන්න කතාව. මේ මේ බොරුවට මේ දුෂ්ටයා කියලා කිව්වට සමහර වෙලාවට රට බිගර ගන්න වෙන්නේ අපිට මේ දුෂ්ටයා කියන මිනිස්සුත් එක්ක රැවටෙන්න අවශ්‍ය නැහැ අපි. අපි අපි ඒ කාරණේ මේ රට ඒක ඓතිහාසික ජන විඤ්ඤාණයෙන් අපේ මිනිස්සු දන්නවා. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා පෙරදිලා මැදමුළුවටලා ඉන්නකොට මිනිස්සු බස් වලින් කෙසෙල් ලැබරියක් බඳගෙන හාල් සිරු කීපයක් දාගෙන ගියේ. අතරම අපි ලැජ්ජ වෙන අපිට එහෙම ජන විඤ්ඤාණයක් තිබුණේ නැහැ. අපි සමාජ පොඩ්ඩක් ඉගෙන ගසින්ද මන් දන්නේ නැහැ. එහෙම යන්න ඕන කියලා අපිට තේරුන්නේ නැහැ. මේ රටේ සුවහසක් අම්මා තාත්තට ඒක දැනුණ සංක. එතනින් තමයි මේ රටේ පළවෙනියෙන්ම මේ යහපාලන කුමන්ත්‍රණය ඉවර කරේ. ඉවර කරේ නැහැ. ඒක පළවෙනි කුමන්ත්‍රණේ පරාජය කරේ. ඊට පස්සේ දෙවෙනි කුමන්ත්‍රණය ගැන අපි ඊළඟට ඉදිරි කතා කරමු. හොඳ අර ඔබතුමා අර මැදමූලනේ ගැන කතා කරද්දී මෙතුමා ඒකේ ජනීල ගැන ඉදා කතා කරා. අපි ජනීල ගැනත් කතා කරමු කෙටි විරාමයක් අරගෙන. ජාතික ආරක්ෂාව අර්ථකථනය කරමු 200 වන අලුත් පාර්ලිමේන්තුවේ අද නිල මාතෘකාව බවට පත්ව යන්නේ. එය අපි ප්‍රේක්ෂකාගාරයට අවස්ථාවක් දීලා ප්‍රදාන කරනවා. මම හසිත දිරිසිංහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳව මේ අලුත් පාර්ලිමේන්තුවේ කතා වෙනුනේ මට අහන්න තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ වෙනකොට අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා අපිට අවුරුදු 70ක් පුරාවට අපි ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව නැති වෙන්න එකම හේතුව දේශපාලන පක්ෂ ඒ වෙලාවේ තමන්ගේ බලය ලබා ගැනීමත් ඊළඟ මොහොතේ ඒ වෙලාවේ පක්ෂ බලය අහිමි වෙච්ච පිරිසට ඊළඟ මොහොතේ බලය ලබා ගැනීම වෙනුවෙන් බලාරගලයේ යෙදෙන එක හින්දම නේද ලංකාව ඇතුලේ රාජ්‍ය ආරක්ෂාව නැති වෙලා තියෙන්නේ මගේ එක ප්‍රශ්නයක් දෙවෙනි ප්‍රශ්නේ ලංකාවට මේ වෙන අනිත් එක අපිට දීර්ඝකාලීන රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දේශපාලනික ආරක්ෂකමය සහ ආර්ථිකම මේ අපිට ලංකාවට තියෙනවද ආර්ථික ප්‍රතිපත්තියක් ආරක්ෂක ප්‍රතිපත්තියක් හෝ ඒ වගේ දෙයක් ලංකාවට තියෙනවද මගේ ප්‍රශ්න දෙක ඔබතුමාලාගේ කවුරු හරි මම හිතන්නේ එහෙම ඉතින් එක එක ආණ්ඩුවට එක එක ආරක්ෂක ප්‍රතිපත්ති එක එක ආර්ථික ප්‍රතිපත්ති තියෙනවා හැබැයි ඔයා කියන්නේ දැන් මේ රටේ නැහැ මෙහෙමනේ දැන් අපේ පහුගිය අවුරුදු 70ක නිදහස් කාලය තුලම පේන එකක් තමයි ස්ථීරසාර නිශ්චිත වැඩසටහන් වල හිටියේ නැහැ කියන එක. ඇත්තටම අපි ආර්ථික මොඩල්ස් කීපයක් ලංකාව විදිහට අත්දා බලන්න උත්සාහ කරලා තියෙනවා. ඒක එකක් තමයි ওই 70 77 ආණ්ඩු කාලේ කරපු යම් දුරකට මධ්‍යගත ආණ්ඩු ක්‍රමය. 77 න් පස්සේ ආපු විවෘත ආර්ථික ක්‍රමය. ඒ වගේම විශේෂයෙන්ම ඊට පස්සේ ওই 2003 ඒ වගේම දැන් යන ආණ්ඩුව ආගෙව්වා ඒ විවෘත ආර්ථික ක්‍රමයත් ඊටත් එහාට ගෙනහිල්ලා මේක සම්පූර්ණ මගේ තේරුම් ගැනීම අනුව මේක මේ සම්පූර්ණම මේ වෙළඳපොළට ඕන විදිහට යන්න දීලා තියෙන්නේ. ඉතින් ඒක එක පැත්තක් මේ ප්‍රශ්නේ. හැබැයි මම හිතන්නේ මේ ජාතික ආරක්ෂාව කියන එක සමහර කාලවල රටේ අනිත් හැම එකටම වඩා ඉස්සරහට එනවා. එහෙම එන්නේ මේ බරපතල විදිහට රාජ්‍ය කඩාවැටෙන වෙලාවල. දැන් ඇත්තටම මගේ මිත්‍ර මේ හර්ෂණ මහතා කිව්වට දැන් ඔය මේ අනිත් පක්ෂ ඔක්කොම මේ බලය අත්හදා බැලුවා අය මම ඒකත් මෙතනට ගැට ගහ ගන්න. ඒතකොට මේ අත්හදා බැලුවා අය නමුත් ඔය මේ ජනප්‍රිය මොකද ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය කියලා එතුමාලා ජාතික ජනබල ජාතික ජනබලවේගය රට පාලනය කරේ නැහැ කියලා ඔහොම කිව්වට ඇත්තටම ජාතික ජනබලවේගය කියන එක රට පාලනය කරුවේ නැහැ තමයි. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ මේ රටේ දේශපාලනයේ තියෙන සම්බන්ධතාවයේ ඔහොම කියලා ඔබතුමා සම්බන්ධ නැහැ ඒකට. එහෙම කියලා වහලා දාන්න බෑ. ඔබතුමාලා ඉතා හොඳ කට්ටිය ජනතා විමුක්ති පෙරමුණේ ඉතා හොඳ මහත්තුරු ඉන්නවා ඇති. ඒක වෙන කතාවක්. හැබැයි මේ ප්‍රධාන පක්ෂ දෙක මේ රට පාලනය කරුව අය අපි මුකුත් නැතුව හරි හොඳට හිටියව එකක් කියන්න බෑ ඒ අයට. ඔබතුමාට කියන්න පුළුවන් ඒ අයට කියන්න බෑ. මොකද මේ රටේ දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රීය පැවැත්මට බරපතල සමහර තැන්වලදී ප්‍රශ්නයක් ඇති කරා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනේ. ඒ වගේම දැන් ඔබතුමාම දැන් කියවන්නේ මේ රටේ ජනවර්ග අතර එකමුතුව හදන්න හරි අමාරුයි කියලා. දැන් 80 89 කාලේ
කළයුතුයි කියලා කිව්වේ ඒක කරන එක පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ අදහසක්වත් තිබුණේ 1989 වගේ කාලේ. ඒක සම්පූර්ණ ගිනිගන්න එක තමයි කෙරුවේ. ඉතින් දැන් අඩුගානේ දැන් ඒක කියන එක හොඳයි. මම කියන්නේ එළියට ඇවිල්ලා කියන්න ඕන 89 අපිට වැරදුනා. දැන් කරමු කියලන්නේ. එතකොට මේ ප්‍රශ්න කරේ. මම කියන්නේ ඕන කෙනෙකුට වරදින්න පුළුවන්. අපිටත් වරදින්න පුළුවන්. දේශපාලනය කරන ඔබතුමා නෙමෙයි මම කියන්නේ දේශපාලන දහමක් ගැන. දේශපාලනය කරන ඕන කෙනෙකුට වරදින්න පුළුවන්. හැබැයි පස්සේ ඇවිල්ලා අපි කියන්න ඕන මේක වැරදි. අපි එහෙමනම් 89 කරපු දේ වැරදි. හැබැයි අපි දැන් ඉස්සරහට කරගෙන යන්. ඒකේ වෙන කතාවක්. ඉතින් හැබැයි මම කියන්නේ මේ ප්‍රශ්නේ තියෙන තැන මේ ජාතික ආරක්ෂාව කියන වචන ගත්ත එක හොඳයි. මොකද මේ රටේ ඊළඟ දේශපාලන න්‍යාය පත්‍රය කියන එකේ මේ කැලී ටික ඔක්කොම එකට තමයි තියෙන්නේ. ජාතික ආරක්ෂාවයි ආර්ථිකයයි ජාත්‍යන්තර සම්බන්ධතායි රාජ්‍ය යාන්ත්‍රණයයි වෙළඳපොළයි. මේ පහම එකට තියෙන්නේ. මේ පහම මේ පහට මම බලපෑම තියෙනවා. වෙළඳපොළට සම්පූර්ණ බලය දුන්නොත් රාජ්‍ය වැටෙනවා. රාජ්‍යයට විතරක් බලය දීලා වෙළඳපොළ වැට්ටුවොත් 70-77 වගේ වෙනවා. මේ දෙක ගැන හිතලා ජාත්‍යන්තර සම්බන්ධතා අතහැරියොතින් 83 වගේ වෙනවා. 80 වගේ වෙනවා ඉන්දියාවේ බලපෑම. ඒ වගේ මේ 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 ප්‍රශ්නය දැන් කලාප 4ක 5කට ගැට ගැහිලා තියෙන්නේ. ඒ නිසා ජාතික ආරක්ෂාව කියලා කියන්නේ ආයුධ සම්පන්න හමුදාවක් හදන එක නෙමෙයි. හැබැයි ඒකත් එක් අන්තර්ගත කරගත්ත දේශපාලන දිශාව පිළිබඳව දේශපාලන න්‍යාය පත්‍රය පිළිබඳ ප්‍රශ්නයක්. තන්දි මේ අමත් එකතු වෙනවා මේ සහෝදරයාපු දෙවෙනි ප්‍රශ්න සම්බන්ධ පිළිගත් ආර්ථික ක්‍රමවේදයක් සම්බන්ධව ජාතික ආරක්ෂාව සම්බන්ධව මම ඔබ සමග එකඟයි. මොකද මෙතුමත් මතු කරා දැන් බොහොම සරලව ගත්තොත් අපි මේ ලොකු ආර්ථික කතන්දර කතා කරන්න නැතුව ගත්තොත් ජලය ගැන ගත්තත් අපේ ප්‍රධාන ගංගාවල් තියෙනවා 103ක් අපේ රටේ. එතකොට වැව් තියෙනවා කියනවා 35000ක්. එතකොට මේක ලංකාවේමක ඇඳලා මේක නිල් පාටින් ලකුණු කරොත් මේක මේ බොහොම ස්වභාවිකව ජලය තියෙන මං හිතන්නේ ලෝකෙ එහෙම සිටියමක් දකින්නවත් හම්බෙන්නේ නැහැ. නමුත් අපිට ජලය නැතුව කොච්චර මිනිස්සු පීඩා විඳිනවද? ඒ වගේම පානීය ජලය නැතුව අපේ රටේ මිනිස්සු කොච්චර පීඩා විඳිනවද? ඉතින් ඒක නිසා ඔය ජාතික ආරක්ෂාව කියන එකට අර මෙතුමා කිව්වා වගේම බොහොම සම්බන්ධයි මේ හැම දෙයක්ම ස්වභාවික සම්පත්. ස්වභාවික සම්පත් පරිහරණය ඉතින් අපේ සම්පත් පරිහරණය සම්පත් පරිහරණය සම්බන්ධව කිසිම ආකාරයක කොතනකවත් නැහැ. අඩුම ගානේ අද වෙනකම් මේ ලෝකෙ ගිය තාක්ෂණය මේ ලෝකෙ හැම රටකම ගිහිලා තියෙන තාක්ෂණය අද වෙනකම් බැරිලා තියෙනවා අපිට උපන්න සාතිකේ අයිඩෙන්ටි කාඩ් එකයි පාස්පෝර්ට් එකයි ඩ්‍රයිවිං ලයිසන් එකයි එකට ලින්ක් කරගන්න. ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා අපි. ඉතින් බොහෝ දේ කරන්න තියෙනවා. මම සහෝදරයත් එක්ක එතනද එකඟ වෙනවා. ඒ වගේම ආචාර්ය චරිතේ රත් මහත්තයා කිව්වා වගේ මම ජලය ගැන කතා කරාම වැව් ගැන කතා කරාම අර කිව්වා වගේ මෙතුමට කියනව නෙවෙයි ජනතා හිතු පෙරමුණත් එක්තරා කාලයක ඔය වාරි ජර කළමනාකරණ කෘෂිකර්මාන්ත අමාත්‍යංශ දරුවා. ඉතින් මම හිතන්නේ මෙතන අපි එක එක්කෙනාට ඇඟිලි දික් කරගන්නට නම් මං හිතන්නේ මේ විද්වත් මණ්ඩලයක් හැටියට මං හිතන්නේ අපි ඊට වඩා හොඳයි අපි ඔක්කොම එකතු වෙලා අපිට වැරදුනා කියලා කොතන හරි මං හිතන්නේ අපි රටට එක ප්‍රතිපත්තියක් අපි විද්වතුන් හැටියට කතා කිරීම මට පිළිතුරක් දෙනව. මම ඉස්සල්ලාම අපි චරිතය මහත්මයා කතාවක් කීවනේ. දැන් පැහැදිලිවම අපේ ජාතික ජනබලවේගයේ සංවිධාන 28ක් ඉන්නවා. ඒක නායක මණ්ඩලයක් වශයෙන් තීන්දුව తీරන ගන්න අපිට ප්‍රතිපත්ති ප්‍රකාශයක් තිබෙනවා. ඒ වගේම JUP කියලා කියන්නේ අපේ සම සහකරුවෙක්. අපි පැහැදිලිව කියන එක කාරණාවක් තියෙනවා. අපි ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපතිවරයා පත් කරන තමයි ඒ කණ්ඩායම 28 එකතු වෙලා අනුර කුමාර දිසානායක මහත්මයා අපි ගත්තේ. දැන් මෙතන සඳහන් කර 88 89 ජනාධිපතිවරුණ ගැන බොහොම පැහැදිලි. අපි ගනුදෙනු කරන්නේ 93න් 94න් පස්සේ වෙනස් වුණු ජනතා වේගතු පෙරුණක් සමග. මොකද සමානට අපි චරිතේරමත් දන්නවා දෙති 1989 මගේ පියා පළාත් සභා මන්ත්‍රීවරයෙක්. අපිට විජය කුමාරතුමා සභා පාලක නායකයෙක් කරමාත්. ඔව් ඔව්. එතකොට ඔහු අපිට එක්සත් සමාජවාදී සන්ධානය. එතකොට අපි JUP කිනුත් එවකට සිටපු JUP කිනුත් අපිත් බැට කාලා තිබෙනවා. මහ ජන පක්ෂයේ. එතකොට මහ ජන පක්ෂයේ නෙමෙයි මහ ජන පක්ෂයේ.
හරි එතකොට 88 89 වරදක් වුණා කියලා මට කියන්න පුළුවන් මොකද මම හිටියේ ජේපී කන්ද උරක නෙවෙයි නමුත් මෙතන ජේපී සමාජික ගෙනලා තමයි ඒගොල්ලන්ගෙන් අහන්න වෙන්නේ ඕගොල්ලෝ මොනවද 88 89 කරේ කියන කාරණා හැබැයි ඒ කන්ද උරේ නොසිට මට කියන්න පුළුවන් මෙහෙම දෙයක් දාසුවටසනම අපිට කියවේ ජීවිත තරන්නේ මේ ඈ එතකොට මේ එක්සත් ජාතික පක්ෂෙත් වෙනම මිලිෂි එකක් ක්‍රියාත්මක වුණා මම හර්ෂණ එක ප්‍රශ්නයක් අහන්නද මම මේකට උඩ උත්තර දෙන්න ඕනි ප්‍රශ්නයකට එකතු කරන්නම් හා හා අන්නකොට දැන් ඕගොල්ලෝ 88 89 පැත්තකින් තියන්නකෝ ඔව් මේ යහපාලන කාල පරිච්ඡේදයට වගේ කියනවද මම අතනට ගිහින් මම අතනට ඕක නෑ යංගෝ නෑදී මට උත්තර දෙන්න දෙන්න බෑ හරි thank you මම එන්න ඔබතුමාගාට හරි 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 එතකොට ඔව් ඒ අනුව 88 89 වෙනකම් මට වැරදි එක මොකද අපිත් බැට කවුරු මිනිස්සු නිසා නෑ මම ඒ කිව්වේ වැරද්දේ අර්ථකේ මම කිව්වේ අර අපි ඔක්කොම වා කියන්න ඕන කියලා ඕනේ හරි හරි මම මම එතනට එන්න මාත් නේද මම මම පැහැදිලිව කියන්න මෙහෙම අපි ගණදුන කරන්නේ වෙනස් වෙච්ච දේ බා අනේ හරි හරි මාත් කිව්වා එහෙම වෙනස් වෙන්න පුළුවන් ඒක කියලා එහෙම සමාවිල්ලා කරන්න කියලා මම නම් අවස්ථා කීපයක දැකලා තියෙනවා අනුර කුමාර දසනායක මීට පෙර සහ අනිත් කාර්ක සභිකයෝ කියනවා උන්ට වැරදීමක් වුණා උන් අවිගත නොයුතු තිබුණා කියලා සමාන චරිත රමාත් එක දැකලා තියෙදි මම දැක්කා කෙසේ හෝ වේවා මම අර වගේ දරුණු විවේචනයක් කරන ගමම ජීපී එකට 80 89 ගැන ඒ සන්නද්ධතරකලේදී ජීපී එක හිටියේ බහුතරයක් සිංහලනේ බහුතරයක් සිංහල ඒත් ඒ කියලත් මුස්ලිම් මිනිහෙක් මුස්ලිම් මිනිසෙක් නිසා මැරුවේ නැහැ දෙමළ මිනිහෙක් දෙමළ නිසා මරුන් කෑවේ නැහැ වැරදි මිනි මරණක වැරදි ඒවට සමාව නැහැ මම කියන්න උත්සාහ කරන්නේ එතකොටත් ජනතා වික්ති වෙරමුණ තුල ජාතිවාදයක් ආගම්වාදයක් තිබුණේ නැහැ මේ ජාතික ආරක්ෂාව ගැන කතා කරන්නේ මම ඒ කියන්නේ නමුත් ජීපී ආරක්ෂා කිරීම කිසිම වුණාවක් මට නැහැ මම ආරක්ෂා කරන්නේ අනුර කුමාර දිසානායක මොදු අපේ අපේක්ෂකයන් නිසා. හරිද? ඒක එකක්. ඒක නිසා මම අදහස් කරේ මුල කතාවෙන් අපි රාජ්‍ය බලය හිමිවෙන්නේ නැහැ කියන කාරණාව පමණයි. විශේෂයෙන්ම මේ ප්‍රතිපත්ති සමතලයේ සමාජිකය වෙලා හිටියා. සමයන් කැබිනට් මණ්ඩලයේ සමාජිකය වෙලා හිටියා. ඔව් යම් අවස්ථාවල්ද හිටියා. නමුත් ඒ ආණ්ඩුවලුත් යම් යම් හේතු මත ඉවත් වෙන්න සිද්ධ වුණා. දැන් ඔබතුමා ප්‍රශ්නයක් මතු කළා. ඔබතුමා ප්‍රශ්න කීපයක් තියෙනවා කලින් වටේ ඒවත් එක්කම. යහපාලන ආණ්ඩුව ගැන වග කියන එක මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය ඉස්සලිපේට දරන්නට ඕනේ මොකද හේතුව අද මේ ජාතික ජන බලවේගය වටා වැඩි හරියක් ඉන්නේ ඇත්තෙම UMP හැර වැඩි හරියක් ඉන්නෙම 2015 දී මහින්ද රාජපක්ෂ පාලනේ අවසන් කරන්න අවශ්‍යයි ඒකාධිපති පාලනේ අවශ්‍ය කරන්නයි කියපු කට්ටිය තමයි අපට ගොඩනගෙමින් ඉන්නේ අපි මේ අවස්ථාවේ විශාල අහිංසක බලාපොරොත්තුවක් තිබුණා ඒ අපිට ඉදිරිපත් කරපු විදිහට ඒ සියලුම සිවිල් සංවිධාන එකතු කළා මේ මිනිස්සයා මේ රට හරියටම ගෙනියයි මේ පක්ෂ දෙක එකතු කළා හැබැයි අපිය සම්පූර්ණයෙන්ම පවා දීවට ලක් වුණා. අපි පැහැදිලිව පිළිගන්න රැවටුණා. පැහැදිලිවම. පැහැදිලිව මේ ගැන මට කනගාටුයි. නමුත් ඒක අපිට වුණා. ඒ කියන්නේ ඔබලාගේ දේශපාලන දැක්මේ විශාල අඩුපාඩුකම් තියෙනවා වෙන්න පුළුවන්. ඒ කාලේ වෙනකොට වෙයි කියලා හිතන දෙයක්. නෑ නෑ. වික්‍රම සිංහ නෑ රනිල් නොදන්න කෙනෙක්. පටලව ගන්න. මහත්ය දෙක පටලව ගන්න එපා. ඒතකොට ජාතික ජන බලවේගිකුත් නෑ. හර්ෂ නානායක අරගෙන නිකම්ම උසාවියේ නීතිඥයෙක් විතරයි 2015 වෙනකොට. හරිද? අපි මෙහෙම සංවිධාන ගතලා තිබුණේ නෑ. මම කියන්න උත්සාහ කරේ හැමෝටම යම් බලාපොරොත්තුවක් තිබුණා. තිබිලා එතනට ගියේ ඒ බලාපොරොත්තු නැති වුණා මොකද හේතුව වංචා දූෂණ නවත්තන්නේ කියලා කෙනා පාටිය අනිත් පැත්තට ඔක්කොටම සුදු දුන්නා. ඉතින් ඒක නිසා අපි එකට විරුද්ධයි. ඒ වගේම තමයි ඒ 2000 ඔය වැඩි දීර්ඝ වශයෙන් ගන්න නැතුව මං ඔබතුමා ගැන අනිත් එකට එන්න කලින් වටේ වට. දැන් මෙතුමා ඒ පාවා දුන්නා. ඒ පිළිබඳව ඉඳන් අපි වග කියන්න අපි කනගාටු වෙනවා. හරි රැවටිීම සම්බන්ධයෙන්. ඔය හේතුව නිසාම තමයි මෙදා පාරත් හැමෝම අර ජනාධිපති කාලේ එක එක අපේක්ෂක මත ඉන්න සංක ඉන්ටර්නෙට් හරහා නොයෙකුත් දේවරා අපි කල්පනා කරා අපිට ඕනේ නිකම්ම මම තමයි පොර මම වැඩකාරයා මම හරිෂෝක් මට අහවල් ඩිග්‍රිය තියෙනවා කියන කෙනා විතරක් අපිට වැඩක් වෙන්නේ නැහැ. භාවිතාවෙන් ක්‍රියාවෙන් දේශපාලනය තුළ නියැලිලා තමන් නඩු නැති හොරකම් නොකරන ඒකාග්‍රතාවයක් තියෙන පුද්ගලෙක්. භාවිතාවෙන් අපිට ඔප කරපු පුද්ගලෙක් හොයාගන්න ඕනේ කියන කාරණාව මත ඔය නිර්ණායකට වැටලා තමයි අපි අනුර කුමාර දිසානායක ගත්තේ. මොකද ඔහුට නඩු හෝ වෙනත් ප්‍රශ්න ගැටළු වංචාව සම්බන්ධයෙන් චෝදනාවක් නැහැ. තියෙන්නේ 88 89 ගැන. ඉතින් එහෙනම් ඒ චෝදනාව විමල් විරෝසට එන්නේ නැත්තේ කියන එක මට ලොකු ගැටලුවක් තියෙනවා. නමුත් අපි ඒක පස්සක තියමු. නමුත් අර මහත්ය වැදගත් දෙයක් කියවනේ. ඕන කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. දැන් කරුණා අම්මානුවන දැන් පොදු ජන පෙරමුණේ උපසභාපතිනේ. දලා මාලිගාට බෝම්බ ගහපු මිනි මරපු. එයත් වෙනස් වෙලා ඉන්නේ. අපි ඒ වෙනස් වීමට ගරු කරනවා ඈ. නැතුව නෙමෙයි. ඒ වගේම අනික් කට්ටිය ඕන කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඔබතුමා කලින් කතාවේ කතා කරා අලුත් පරපුර ගැන මන් දන්නේ නැහැ. ඔවුනුත් අපේ කොටසක්. ඔහු කිව්වයි කියලා යමක් ඔබතුමා කීවා මගේ කලින් අහලා නැහැ දැකලා නැහැ. නමුත් ඔබතුමා පටන් ගත්ත වෙලාව ඉදලම කරේ අර පැහැදිලිව කිව්වා ඔබතුමා අර ගෝඨාභය රාජපක්ෂගේ කාදුනේ දැන් මේක තමයි ගැටලුව ගැටලුව කියන්නේ තමන් ප්‍රතිපත්තියක් ඉදිරිපත් නොකර අනිත් කට්ටිය කීපෝ වචනයක් අල්ලගෙන කෑ ගන්නට හොඳ නැහැ දැන් අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා මං අහන්න කැමති දැන් ගෝඨාභය මහත්තයා ඒ ඒකාන්ත උරිනුත් ඉදිරිපත් වුණා ප්‍රතිපත්ති මාලාවන් නේද ජනගත කරාද
නෑ 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 ඒක ඒක තාම එළියට ඇවිල්ලා නෑ. තාම එළියට ආවේ නෑ. ඔව්. ඒක එනවා එහෙම එකක්. ඔව් හරි එනවනේ හරි හරි හරි. ඒක අනිවාර්යෙන් එනවා. ඔව් එනවා හරි. හරි. එහෙමනම් දැන් එතකොට යමෙක් කියපු යම් දෙයක් මයි කන් දෙකට ඇහුන්නේ නැත්නම් මෙතුමා හර්ෂල එහෙම බුද්ධිමත්ක වැරදිලි පොඩ්ඩක් තේරුම් ගත්තේ. මම මේ කියන්නේ. ඔව් කියපු දෙයක් අල්ලුවම නෙමෙයි. මම මේ කිව්වේ ඒ අලුත් පරපුර කියන සංකල්පේ. ඒකට මම මම අර එක කියපු කැල උපුටා දෙයක් වා තමයි. හැබැයි ඒ ඒ ප්‍රකාශය හරහා කියවෙන්නේ අලුත් පරපුර කියන්නේ මොකද්ද කියන එක. මං කිව්වේ අර පරපුරෙන් පරපුරට ආපු යුදුකමක් අරන් නොයන මේ මහ පොළොත් එක්ක සම්බන්ධ නොවිච්ච අලුත්ම පළපුරක් කියලා ගෙනල්ලා තමයි මේ ජාතියට ආගමට විරුද්ධව ගහන කට්ටියක් තමයි ඔයගොල්ලෝ වේදිකාවේ ඉන්නේ කියලා මං කිව්වේ. නෑ නෑ. මම අපි එක පිළිගන්නේ නෑ. මොකද මක් නිසාද මෙහෙමයි. දැන් මමත් අලුත් මම අලුත් පරපුරේ සමාජික කෙනෙක් නමුත් ඔහු අපේ සමසහකරුවෙක්. මං අයලා NIO මං අයලා ජාතික විද්‍යා සංවිධානය. මං පැහැදිලිව කියන්නට ඕන. අපේ 28 මේක තුච ප්‍රතිපත්ති තියෙනවා. බුදුදහම ආරක්ෂා කිරීම අපේ රටේ ආරක්ෂාව අපට වැදගත් දේවල්. නමුත් ප්‍රශ්නේ දැන් මෙතුමත් කතා කරා දුර්ගම නැතුවා ගැන කතා කරා ඉතිහාසය ගැන කතා කරා. ඒක බොහොම හොඳයි. අපි ඉතිහාසය දැනගන්න ඕනේ කවුරු හරි කවුරු වැරදි කියන්නේ හොයන්න නෙමෙයි. නමුත් අපි කවුද කියන එක හොයාගන්න අපි ඉතිහාසය අපිට අත්‍යවශ්‍ය කාරණාවක්. අනිවාර්ය නැත්නම් නැත වැඩක් නැහැ නේ. පදනමක් නැහැ නේ. ඔව්. නමුත් ඒ ඉතිහාසයයි වර්තමානයයි දෙක වෙනස්. නමුත් වර්තමානයේ අපි බුදුහම ආරක්ෂා කරනවා කියන්නේ මොකක්ද? දැන් මම ඉස්කෝලේ යන කාලේ මම බුද්ධහම වෙනතේ වෛරයෙන් වෛරයෙන් නොසන්සිදී ක්‍රෝධ කරන්න එපා. මනුස්සෙක් උපතින් ජාතියෙන් කුලෙන් ආගමෙන් මනින්න එපා. දැන් මේක තමයි බුද්ධාගම අපි රැක ගන්නට ඕන. නමුත් යම් පුද්ගලයෝ වෛරී ප්‍රකාශ කරනවා නම් එහෙම නැත්නම් උම ජාති කුල ભેද මාගම් වශයෙන් වෙන් වෙනවා නම් මං හිතන්නේ මේක මුල් බුදුදහමට අනුකූල නැහැ. ඉතින් ඒ ආකාරයෙන් ගත්තොත් මාත් බලාපොරොත්තු වෙනවා මේක බෞද්ධ රටක් වෙනවා. මොකද හේතුව? ඇයි හේතුව? බෞද්ධ රටක බුදුරජාණන් වහන්සේ හැමිටම අන්‍යාගම් ඉවසුවා. අන්‍යාගම් විවේචනය කරේ නැහැ. දැන් අපේ ඉන්න සමහර මේ වර්තමානයේ අපි දැකලා තියෙනවා යම් යම් ස්වාමීන් වහන්සේලා හෝ චීවරධාරීන්ට වඩා නිවැරදි. ඔවුන් ගිහිල්ලා මිනිසුන්ගේ ක්‍රෝධය වෛරය අවුපුරහැරි ජාති ભેද මට්ටමේ ජාති මට්ටමෙන් ආගම් මට්ටමෙන් ඒක ඒක බුදුදහමේ නැහැ. ඉතින් ඒක නිසා බුදුදහම රකින්න ඕනේද? ඌ අනිවාර්යෙන්ම ඌ අපේ පක්ෂයකට කැප වෙනවා. හැබැයි ඒක රකින්න ගමන් ඉස්ලාම්, ක්‍රිස්තියානි, හින්දු අනිත් ඕනම භක්තිකයකට තමන්ගේ ආගමත් අදාගෙන ඔවුන්ගේ අනන්‍යතාවයත් තියාගන්නට පුළුවන්. මම අවසන් කරන්නම් මේකට උත්තරේ මෙහෙම මේ දුටු ගැමුණු විස්තරයක් ගැන කියවනේ. ඒ කියද්දි කිව්වා මේ එතන දැන් එලාර තමයි ධාර්මික මේ මේ ඉතිහාසය මට අදාළත් නැහැ. මම මෙතනට උත්තරයක් දෙනවා විතරයකට. මේ එලාර ධාර්මිකයි දුටු ගාමිනී දුෂ්ට ගාමිනී. හරිද? එතන දුෂ්ටයෙක් ගාවට යන්න උනා කියලා රට බේරගන්න. ඉතින් මම අහන්නේ දැන් ගෝඨාභය කඳුර නියෝජනය කරමින් ඔබ වක්‍රාකාරව ගෝඨාභයට දුෂ්ටය කියලාද මේ කිව්වේ? ඒකයි මට අහන්න ඕන මගේ ප්‍රශ්නේ. මයිචරයි මගේ ප්‍රශ්නේ. හරි ඔබතුමා ඒකට උත්තර දෙනවද කොහොමද? ඔබන් දෙන්න. මෙහෙමයි මම එතන ඒ කිව් එක තේරුන්නේ නැහැ මිතුමට. මං කිව්වේ එහෙනම් සමා වෙන්න ඕනේ. මම කිව්වේ ඒ ඒ එතෙන්දී අපිට ඒ ඉතිහාසය හරහා දීලා තියෙන ජන විඥාණයෙන් හරහා දෙන පාඩම ගැන මං කිව්වේ. ඒ කියන්නේ එහෙම අර්ථගත ගන්නෙන්න පුළුවන්. හැබැයි මේ රට බේරගන්න අපිට දැන් සාමාන්‍යයෙන් අපි ඕනම සාහිත්‍ය කතාවක් ගත්තාම සංක වීරය තමයි හොඳනේ. කියන්නේ හොඳ වීරයාට තමයි සුදු පැහැ දින්නේ. දුෂ්ටයාට තියෙන්නේ කළු පැහැ. දැන් හැබැයි අපේ මේ මේ ඉතිහාසයේ කොච්චර පොරොන්. නම් අපි මේක අනිත් පැත්ත කරකවල තියෙන මෙතනදී නම් දෙකින් පව. ඒතර එහෙම කරලා අපිට මේ ටිකක් එහාට හිතන්න පුරුදු කරපු જાතියක් අපි. එහෙම ඒ ඒ ජන ඒ ජන විඥාණය අපිට තියෙන නිසා තමයි මම කිව්වේ මේ අභියෝගයකට මේ තරම් හරි සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් උනේ. එහෙම නැත්තම් මේ ආණ්ඩුව ඇවිල්ලා කරගෙන ගිහින් මම අර කිව්වේ සංකල්පීය වශයෙන් මේ ආණ්ඩුව ආවෙම ඒ රට රකින්න ඕනේ කියන අදහසට පටහැනි. ඒ ඒක ඇතුලේ තමයි මේ ජාතික ආරක්ෂාව දිය කරලා හරින්නේ. දැන් බුද්ධිංශයට කරපු කරදර ඊට පස්සේ එතනින් එහාට ගියාම 50 කීයක් ගෙනවද? දැන් එක උදාහරණයක් මේ විදේශ විනිමය පනත. දැන් සල්ලි එන විදිය හොයන්න බෑ කියලා මහ බැංකුව අධිපති කියනවා. අපි නෙමෙයි මේ වැටිකලෝ කැම්පස් එකට. ඔව් දැන් වාඩි වෙලා ඉන්නේ ඒක ගෙනාවු මිනිස්සයා ඉන්නවා මේ මොකේද අර මේකේ වාඩි වෙලා. මොකද අර මොකද ඊට කියන්නේ මේ පත් කරපු කොමිසමේ ටේඩින් කාර්ක සභාවේ වාඩිලා ඉන්නවා රවි කරුණානායක. එතුමා තමයි අමාත්‍යවරයා වශයෙන් මේක ගේන්නේ. ගෙනල්ලා මහ බැංකුව අධිපතිවරයා කියනවා. ඉතින් ඔබතුමා කාලේ විච දෙයක් ඒක. ඉතින් ඔබතුමා හොඳට දන්නවනේ ඒ ගැන කියලා. දන්නේ නැවගේ ඉන්නවා. ඉතින් මේක තමයි මේ යහපාලන ව්‍යාපෘතිය කියලා අර්ථ ගන්නේ. දැන් මේ මේ දැන් ජාතික ආරක්ෂාවට මේකත් අතිශය වැදගත් මිස රස්තවාදීට සල්ලි එපේ. සල්ලි කොහෙන්ද එන්නේ? දැන් මේ සඳහා අවශ්‍ය අනපනත් සකස් කරගෙන ගියා. ඊට පස්සේ අපි 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 පොඩ්ඩක් මේ සුදර්ශන ගුණවර්ධන මහත්මයාගෙන් අහමුද? ඒ ඒ ඇත්තටම නව මේ විදේශ විනිමය පනත නිසා ත්‍රස්තවාදී සංවිධාන වලට මුදල් ගලා යෑම හරිම සැහැල්ලුව සරලව සිද්ධ වුණයි කියලා චෝදනාවක් තියෙනවානේ. විශේෂයෙන්ම හිස්බුල්ලා මහත්මයාගේ වැටිකලෝ කැම්පස් එකට සල්ලි ආපු විදිය හොයාගන්න විදියක් නැහැ. ඒ මේ මේ යහපාලන ආණ්ඩුවෙන් ගෙනාපු පනතක්. ඔබතුමා මොකද්ද කියන්නේ? මම මූල්‍ය විශේෂඥයෙක් නෙමෙයි. නමුත් මම සාමාන්‍ය නීතිය පැත්තෙන් ගත්තොතින් දැන් විනිමය පනත ගෙනාවේ කිසියම් පනතක් අහෝසි කළාද අපි අහන්න එපා.
දැන් මේ පනත ගිනාවේ මීට කලින් තිබිච්ච යම්කිසි පනතක් අහෝසි කළා. අහෝසි වුණානේ. විනිමය පනත පැරණි පනත අහෝසි කළා. හරි. අපි එතකොට එහෙනම් පැරණි පනත තිබ්බද ඊට වඩා හොඳ පාලන ක්‍රමයක් තිබුණාද? මහ බැංකුව අධිපතිතුමා කියන්නේ එහෙම අපි නෙමෙයි. පොඩ්ඩක් ඉන්න මම කියන්නේ. මට අවස්ථාව දෙන්නකෝ. දැන් එතකොට මේ බැටිකලෝ කැම්පස් එක පටන් ගත්තේ කොයි කාලෙද? දැන් මේ සමහර අයකට තියෙනවා මේ මතකේ තියෙන සමහර දේවල් විතරයි. සමහර දේ මතක නැහැ. නේ නේ එතන පටන් ගස්සේ පොඩ්ඩක් හදන්නම් ඒ අර අර ටෙක්නිකල් කොලෙජ් එකක් විදිහට පටන් ගත්ත කාලේ ඔය සල්ලි ඇවිල්ලා තිබිලා නැහැ නේද? සල්ලි ආව කියන්නේ පස්සේනේ. ඔය දැන් ඒක වෙනම හොයන්න ඕනේ. මම කියන්නේ මෙහෙම ගමුකෝ. මම මෙතනට එන්නේ. ලංකාවේ තියෙනවා විවිධ විදේශ මුදල් පැමිණීමේදී සාමාන්‍යයෙන් ගත්තොත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා තමයි මුදල් රජයට එන්නේ. පෞද්ගලික වශයෙන් ගත්තොත් රාජ්‍ය නුවණ සංවිධානයක් හෝ වෙනත් දෙයකට එනවා නම් එතනින් යම් කිසි ආකාරයකට මොනිටර් වීමක් තියෙනවා. ඊට අමතරව රාජ්‍ය නුවණ සංවිධානයක් වශයෙන් ලියාපදිංචි කරවොත් ලියාපදිංචි කරපු අවස්ථාවවලදී රාජ්‍ය නුවණ සංවිධාන ලේකම් කාර්යාලය තුල තියෙනවා මේ ලියාපදිංචි සංවිධාන මොනවද කියලා. එතකොට ඒගොල්ලන්ගේ ගිණුම් සහ තොරතුරු තියෙනවා. දැන් එහෙම නැතුව සමාගමක් වශයෙන් ලියාපදිංචිලා තිබ්බනම් ඒ සමාගම් පනත යටතේ එතන තොරතුරු තියෙනවා. නමුත් මේ රටේ තියෙන තවත් ආයතන වර්ගයක් ඒ තමයි මේ පාර්ලිමේන්තුවේ සංස්ථාපනය කරපු තියෙනවා පදනම්. විශේෂයෙන්ම බොහෝ මන්ත්‍රීවරුන්ගේ නමින් පදනම් තියෙනවා. මේ පදනම් නිරීක්ෂණය කිරීමට කිසි වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේම බාර වශයෙන් ගොඩනගපුවා තියෙනවා ට්‍රස්ට් ෆන්ඩ්ස්. මෙන්න මේ වගේ ප්‍රශ්න නිසා තමයි අත්වාසන මහත්මයා හැබැයි ඍජුවම තේරීම් කාරක සභාව හමුවේදී මහ බැංකුවේ නියෝජිතයන් සඳහන් කරනවා නව විනිමය පාලන පනත නිසා ඔවුන්ට නියාමනයක් තිබෙන්නේ නැහැ කියලා මේ එන සල්ලි වලට. පැරණි විනිමය පනත තිබ්බනම් මේව නියාමනයක් වෙනවා ඔවුන් ඒ පිළිබඳව දැනුවත් වෙනවා කියලා. මම හිතනවා ඔබතුමා නිරීක්ෂණය කරන්න ඇති ඒ සාකච්ඡා. මම කියන්නේ මම මේ 52 අධ්‍යයනය කළා නැහැ හරියට. මින්ද මට ඒක කියන්න අමාරුයි. මොකද 50 දැන් අපි මේ සාකච්ඡාවට ඔබතුමා කිව්ව පිළිගන්නවා නේද? බැංකුව ඔබතුමාගේ හතාව නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මම දැන් දන්නේ නැති කරුණක් මට කියන්න බෑ. නෝත් මම කිව්වා සාමාන්‍ය වශයෙන් ගත්තාන් පස්සේ මෙන්න මෙවැනි තියෙනවා කිසියම් සිදුරු ප්‍රමාණයක් තියෙනවා. මේ සිදුරු වහන්න ඕනේ. එතකොට දැන් අපි කියමුකෝ දැන් හොඳයි කලින් පනතේ තිබුණා දැන් පනත අයින් කරා කියලා. එතකොට අපි කියනවාද මේ රජය හිතාමතාම ත්‍රස්ත ක්‍රියා කරන්න හෝ වෙනත් ක්‍රියා කරන්න පනත නිහිර කරයි කියලා. දැන් මේක එක්තරා විදිහකින් ගත්තාම පස්සේ මේ රජය පිළිබඳ අගතිගාමි ස්ථාවරයකට කලින්ම ඇවිදින් ඉදිරිපත් කරන තර්ක. දැන් එක්තරා විදිහකින් දැන් මේ කතාවේදී කියුණානේ මේ ජාතික ආරක්ෂාව තියෙන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනයේ මේක නැති කරා කියලා. දැන් එහෙම තත්තාවක් ආවනේ. ද කියලා. ද කියලා. ඔව් ද කියලා. එතකොට මේ ව්‍යවස්ථාව කවුද ගෙනාවේ? මේ ව්‍යවස්ථාව ගෙනාවේ එක්සත් ජාතික පක්ෂ රජය. 1978. එතකොට එහෙනම් අපි අහන්න ඕනේ එහෙනම් දැන් මේ 19 ගෙනල්ලා නැති කරපු ව්‍යවස්ථාව යත් 1978 එක්සත් ජාතික පක්ෂ රජයනේ. එතකොට අනිත් කට්ටිය මොකද කිව්වේ ඒ කාලේ? අර හර්ෂණ කිව්වගේ මම එක්සත් ජාතික පක්ෂ ඉන්නේ ඒ කාලේ. මම කියන්නේ ඒ කාලෙදී අනිත් ඔක්කොම දෙනාකම මේ ව්‍යවස්ථාව අන්තිම දරුණුයි ඒකාධිපති මේ සදාකාලික බලය ඉන්න හදපු එකක් කියලා. එතන මම කියන්නේ හර්ෂ දැන් මේ සංඝ මෙතන ප්‍රශ්න තියෙන්නේ මෙහෙමයි. අපි කැමති සාමාන්‍යයෙන් අපි ඉන්න දේශපාලන බලවේගය සදාකාල බලය ඉන්නවනේ අපි කැමති. අපේ රටේ අනිත් අය සදාකාල බලය ඉන්නවනේ අපි විරුද්ධයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ ඊතවසෙම එක්තරා විදිහකින් මේ අපි කැමති බලවේගය ඉන්නවා අපි කැමති බලවේගයට මහජනයා කැමති දිනාගෙන බැරි වෙච්ච දාට අනිත් බලවේගය එනවා. දැන් අර ඔබ අහපු ප්‍රශ්නේදී දැන් එකම පක්ෂයක් බලේ දැන් බල ඉත කුලල් කා ගත්තා කියලා අපි කතා කරනවානේ. හැබැයි මේ බල තරඟේ උඩ තමයි ප්‍රජාතන්ත්‍රවාදී පවතින්නේ. දැන් අපි අද කතා කරන්නේ මේ මොකද හේතුව එක ප්‍රතිපත්තියක් අරගෙන යනවා. ඒ ප්‍රතිපත්තිය වැරදි නම් මහජනතාව අතරින් ඒක ප්‍රතික්ෂේප කරලා තව ප්‍රතිපත්තියකට එන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙම නැත්නම් දින ඒක අධිති පාලනය. තනි පාලනයක්. ඒතකොට දැන් මම කියන්නේ මේ රජය කරපු හැම වැඩේම සරව සම්පූර්ණව කරා කියලා. නමුත් මෙතන එක්තරා විදියකින් යම් මූලධර්මයක් තහවුරු කරලා තියෙනවා. ඒ මූලධර්මයේ තහවුරු කරන දිහාට ගමන් කරද්දී අඩුපාඩු තියෙනවා නම් අපිට තියෙන්නේ අඩුපාඩු දිහා බලලා සංවේචනාත්මකව අපිට පිළිගන්න පුළුවන් අනිත් පැත්තට විවේචනය කරන්න පුළුවන් ඒ විවේචන බලලා හදාගන්න එක. මෙතනින් එහාට යන්න එපා. අපි කරේ ඇත්ත වශයෙන්ම කරපු දේ ගත්තොතින් එක්තරා විදියකින් ජාතික ආරක්ෂාව ආර්ථික සහ ජාතන්ත්‍ර සම්බන්ධතා කියන තුන තුරණය කිරීමක් තමයි කරලා තියෙන්නේ. මේ එකකට එකක් නැතුව පවතින්න බෑ. එතකොට දැන් ගත්තෙන් පස්සේ දැන් එහෙම කරද්දී හිතාමතා යම් කිසි ආකාරයක දුෂ්ට ක්‍රියාවක් කළා නෑ.
නමුත් අඩුපාඩුවක් වුණා නම් අඩුපාඩුව නිහතමානීව පිළිගෙන ක්‍රියා කරන්න පුළුවන්. ඒකයි මම කිව්වේ පහුගිය ප්‍රහාරයේ අවස්ථාවත් අගමැතිතුමා කෝ රජයක් වශයෙන් අපි වකීම ගන්නවා කියලා. මම වකීම ගන්නවා කියලා කිව්වේ නේ. රජයක් වශයෙන් අපි වකීම ගන්නවා කියලා. ඒ රජයක් වශයෙන් වකීම ගන්නවා කියුවන් පස්සේ රජයට අයිති ලේක් හවුස් පත්තරයක ඒක පළ කරා I take responsibility කියලා. එතකොට ඇත්ත වශයෙන්ම අගමැතිතුමා අමාරු දාන දෙන්න තමයි පළ කරේ ඒක. ඔබ්සර්ව පත්තරේ. එතකොට හැබැයි ඒ පළ කළත් ඒ කතුවරියටවත් ඒ පත්තරේටවත් පිටිපස්සට යන්නේ නැහැ. මොකද හේතුව? එහෙම තමයි தත්ත්වේ. එහෙම කියන්න පුළුවන්. දැන් වෙනදා අපි මේ වගේ සාකච්ඡාවක දැන් මම රජය නියෝජනය කරනවානේ. දැන් මෙතුමා රජයට අර අර ඔබතුමා හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමා හින්ද අහන්නේ. දැන් බැරි වෙලා හරි ඔය I take responsibility කියන එක පෞද්ගලික මාධ්‍යක පළ වුණා නම් ප්‍රශ්නයක් වෙනවද? ඉතින් ඒත් ප්‍රශ්නයක් ඔහොමත් වෙන්නේ නැහැ නේ. පෞද්ගලික මාධ්‍යවල දැන් පළ වෙන දේවල් බැලුවෙන් පස්සේ ඇත්ත වශයෙන්ම මොනවද කරන්න පුළුවන් බෞද්ධ මාධ්‍යයට? රජයට කරන්න කිසිම දෙයක් නැහැ. මොකද හේතුව? මම ඒකට එක කාරණයක් ගැන මමත් හිටපු ওই මාධ්‍යයට සම්බන්ධව හිටපු කෙනෙක් නිසා ওই ලේක් හවුස් එකේ කතාව ඇත්තටම ඔහොමත් දාන්න ඇති. ওই ලේක් හවුස් එක ඇතුලේ ඕවා මේ අලුත් ඒවා නෙමෙයි. දැන් ඕකේ මේ ඇත්තටම ලේක් හවුස් ආයතනයේ ඉන්න ප්‍රධානියා තමන්ට ඕන නම් මේ ආණ්ඩුව ඇතුලේ තියෙන අර්බුදේ පාවිච්චි කරලා ඕක දාන්න ඇති. හැබැයි අනිත් එක තමයි ඔබ්සර්ව පත්තරේ හුඟක් අය මේ දවස්වල මගේ මිත්‍රයා නෙමෙයි හුඟක් අය මේ දවස්වල පෙන්නනවා මේ ස්ටඩීස් කරගෙන යනවා ලොකු වාර්තා සම්බන්ධව ඉදිරිපත් කරනවා කියලා. හැබැයි ඒක දේශපාලන වශයෙන් අර අපි ඉන්න කාලේ වගේම තමයි ඊට වඩා බොහොම ප්‍රශස්ත විදිහට ඒ දේශපාලනයේ අනිත් පැත්ත බරපතල විදිහට ඒගොල්ලන්ට ඉඩ දෙන්නේ නැතුව අභියෝගයට ලක් කරලා දානවා. ඒක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. හැබැයි ඒ කරගෙන කරගෙන ගිහලා අගමැතිතුමාටත් දැන් ඒ ෂොට් එකම ගහලා කියලායි මෙතුමා කියන්නේ. සමහරවිට එහෙම වෙන්න ඇති. ඒක මේ ඕක ලේක් හවුස් එකේ හැටි. ඒ හින්දා මේ ඔහොම ප්‍රශ්නයක් ඕක ඊට වඩා ගන්න දෙයක් නෑ. ලේක් හවුස් එකේ හැටි ඊළඟ වෙන ආණ්ඩුවක් ආවොත් ඔය ඉන්න කතරුතුමියලා කතරුතුමාලම සමහරවිට මේ ආණ්ඩුවට ගහන්න ඉඩ තියෙනවා. දැන් ඒකේ හැටි එහෙමයි. ඒක එච්චර කලබල වෙන්න ඕන එකක් නෙමෙයි. හැබැයි ඊට වඩාම වැදගත් කාර්යයක් තවත් එකක් තියෙනවා. මේ අපේ මගේ මිත්‍රයා මාදමයි මෙතුමා හම්බුනේ මේ හර්ෂණ මැතුමාව. ඒ වගේම මෙතුමා යසපායද මහත්මයාගේ පුත්‍රයා කියලා දැනගත්තෙත් ඔබතුමාලා කියනකොට. එයා දන්නවා දැන් ගොඩක්. දැන් මම දන්නේ නැති නේ මං කියන්නේ. ඒක නිසා තමයි මම කිව්වේ මං ඒක දන්නේ නැහැ කියලා. අනේ නෑ මම වරදක් කිව්වේ නෑ. දැන් මම එතුමාට මගේ ලොකු ගෞරවයකුත් තියෙනවා. ඒ වගේම ඔබතුමාලා අර ඔය මුල් කාලේ මහජන පක්ෂේ හිටපු කණ්ඩායම ඇත්තටම මේ අලුත් තත්වය මේ අලුතෙන් ඔබතුමාලා හදලා තියෙන දේශපාලනේ පළවෙනි එක තමයි මම ඔබතුමාලාගේ ජනාධිපති තරඟයට ඉදිරිපත් වීම පැති කීපකින් හොඳයි කියලා හිතන කෙනෙක්. ඒ නිසා ඔබතුමාලා ජනාධිපති වෙන්න ඕන කියලා අදහසින් නෙමෙයි. නමුත් මේ තරඟයට ඔබතුමාලා වෙනම ඉදිරිපත් වෙන එක දේශපාලන උපක්‍රමික විදිහට බලනකොට හොඳයි කියලා මට හිතෙනවා. මම අවංකව කියන්නේ. එතකොට ඒ හින්දා මම කියන්නේ ඕකෙන් අයින් වෙන්නේ නැතුව අවසන් වෙනකන් කොහොම හරි අල්ලන්න කියලා. කියන්නේ මම පළවෙනිම කාරණේ මම එලිපිට කියන්නේ නිකන් ඔය වටේ එමේ ආපහු ගිහලා එක එකව කියලා අරය එනවා නම් මයි යනවා අරම කියන්නේ නැතුව. අවංක එල්ලීම. මම කියන්නේ යන්න ඔහොම කියලා. ඒක අපි අහමු එහෙම අවසන් වෙනකම් ඉන්නා නේද? නානේ කරමත්. ඉන්නව පවණක් නෙමෙයි ජයග්‍රහණය කරනවා කියලා කියන්න ඕනේ. අයින් වෙන්නේ නැහැ, දුවන්නේ නැහැ. එහෙම දුවන අපේක්ෂකයෝ අපි ඉදිරිපත් කරන්නේ. ඒක හොඳයි. මම හරිම සතුටු අදහසක් ඒක. ඒ වගේම මට හිතෙන්නේ දැන් හැබැයි දැන් ජනතා විමුක්ති පෙරමුණත් අර මම ඉස්සලා කිව්වා වගේම මේ දේශපාලන ධාරාවට ධනාත්මකව ඉස්සරහට එන්න ඕන පක්ෂයක්. හැබැයි ඔබතුමාලා ඒක එක්ක කරන ගනුදෙනුව එච්චරම මේ අර උපක්‍රමිකව සහ බුද්ධිමත්ව කරනවාද කියන එක ගැන මට තියෙන ප්‍රශ්නේ. ඔය කියන ඒවා දිහා අහපුවාම ඔය ඔහොම මේ සරලව නෙමේ ජනතා විමුක්ති පෙරමුණ. දැන් ඔබතුමාලා එක පාර්ශ්වකාරයෙක් තමයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ රටේ ඊට වඩා පළල් දේශපාලන ඉතිහාසයක් තියෙන, දේශපාලන තේරුම් ගැනීමක් තියෙන පක්ෂයක්නේ. දැන් අපි දන්නවනේ දැන් ඔබතුමාගේ පියාවාගේ අයට පවා ඔය කිව්වා විවිධ ප්‍රශ්න වල මුහුණ දෙන්න උනා කියලා. ඒ වගේ මම දැක්ක ඔය ඔබතුමාලා සභාවේ හිටියා අපේ පෙරදෙනේ හිටපු මහාචාර්යතුමෙක් ඇත්තටම ඒ කාලේ අමාරුවෙන් පණ ගැට ගහගත්තේ ඒ කොමියුනිස්ට් පක්ෂයේ ඉන්න නිසා. ඉතින් ඒ වගේ හිටපයි හිටියා. ඒ කමක් නැහැ. නමුත් හැබැයි මේ ඔය දේශපාලන ධාරාවත් එක්ක බරපතල බුද්ධිමය සාකච්ඡාවක් ඇතුලේ තමයි එකඟ වෙලා යන්න ඕන කියලා මට හිතෙන්නේ. නැත්තම් මේ අර මායදුන්න මහත්තයට වෙච්ච එක වෙන්න පුළුවන් කියන්නේ. මන් දන්නේ නැහැ. මන් නිකන් මගේ අදහස කියන්නේ. ඔබතුමාට වෙන එකක් නැහැ. නමුත් මට හිතෙනේ උත්තර දෙන්න. ඔව්. අපි ඇත්ත වශයෙන්ම එකතු වෙලා තියෙන්නේ
පෞද්ගලික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවට වඩා යම් වැඩපිළිවෙලක් දිනවීම සඳහා. ඒක තමයි ජාතික ජනතා බලවේගයේ අරමුණ. ඒක පොතකුත් දැන් ගහලා තියෙනවා. පොතක් ගහලා තියෙනවා මතක www.nio.lk කේ. ආ ආ. ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. සිංහලයි තමිළුයි දැනට තියෙනවා. ඉංග්‍රීසි එකත් ඉක්මනට එවි. දැන් අපි ඊටාම බුද්ධිමත්ව සාකච්ඡා කළා තමයි NPP එකේ සංවිධාන 28ම එකඟ වෙලා ඉන්නේ. මම මේ view එක ගැන පොඩ්ඩක් කියනවා නම් මෙතන කතුරු කෙනෙක් නැහැ. මෙතන නායකයෙක් නැහැ. මෙතන නායකත්ව මණ්ඩලයක්. හැම සංවිධානයකටම දෙන්නේ කොහොත් තුන්දෙනෙක් බැගින් නියෝජනය වෙනවා. එතකොට JVP එක ඡන්දපදන වැඩි කියලා ඒගොල්ලන්ට විශේෂ හඬක් ඔක ඇතුළේ ලැබෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී එකතුලා කරන්න. දැන් ඔබතුමා සෑහෙන ඊටාම මං හිතන්නේ මං ගැන කරුණාවන්තව කල්පනා කරලා කව පරිස්සමෙන් ගනුදෙනු කරන්න කියලා. හොඳටම කල්පනා කරලා කරනවා අපි ඒක සහතික වෙනවා අපි කල්පනා කරලා කරනවා කියන කාරණාව. ඒතර ඔබතුමා නැවතවතාවක් 88 ගැන කතා කරා මට කියන්න තියෙන්නේ මම දන්නවා රටක් දන්නවා නමුත් දැන් ඉන්නේ වෙනස් ජනතාවයිතු පෙරුණක් කියන කාරණාව. හැබැයි මම පිළිගන්නවා අපි ගනුදෙනු කරන්නේ හුදෙක්ම රටට සේවය කිරීමේ වැඩපිළිවෙලක් දිනවන්න. එහෙම නැත්නම් පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් ඉන්න කිසි කෙනෙක් ওই වේදිකාවටවත් අපි ගාවවත් නැහැ. ඒ වගේම ඔබතුමා දැක්කනම් තව පොඩ්ඩක් බැලුවා නම් අපේ මායදුන්න මහත්තයත් ඒ ස්ටේජ් එකේ යහපැත්තේ මගේ තික වාඩිලා හිටියා. මම දන්නේ. ඔව් වාඩිලා හිටියා. මායදුන්න මහත්තයා කවදාවත් අපිව දාලා ගියේ නැහැ. මොකද හේතුව ඒ ජනතා විකෘතිපුරුණේ ඒ කාලයක මං කියන්නේ අපි ගාව ඉන්නේත් පෞද්ගලිකව මට മന്ത്രി වෙන්න ඕන කියන කණ්ඩායමක් අපි ගාව නැහැ. මායදුන්න මහත්තයත් ඇට් ඔපරේට් කළා බට යහපැත්තේ වාඩිලා හිටියා. ඒ නිසා මායදුන්න මහත්තයා කිසි කරදරයක් උනේ නැහැ. මා හිතන්නේත් නැහැ මට කරදරයක් වෙයි කියලා. හැබැයි කරදර වෙන්නේ කොහෙලද දන්නවද? මේ වැඩ කිරීම තුලින් මොන හරි മന്ത്രിකමක් කාර් පර්මිට් බාර් පර්මිට් බලාපොරොත්තු වෙනවා නම් ඔන්න එතකොට වැඩේ අවුල්. දැන් අපි එක බලාපොරොත්තු නැතිඳ අපි ආරක්ෂිතයි. එහෙම මම හිතන්නේ ඔබතුමා එහෙම බලාපොරොත්තු නැහැ කියලා. මම නිකන් කිව්වේ. මගේ මායදුන්න මහත්තයාට එහෙම මොකුතුනේ නැහැ. මම කැමතියි. අපිත් එක තාම ඉන්නවා ඒකයි. මම මෙතනින් අවුරුදු 5කට විතර පස්සෙත් අපි දෙන්නට මේ වගේම සාකච්ඡාවක් හම්බ වෙන අමුණොදි මම හිතනවා අපි වෙනස් අදහස් කරා. ඔබතුමා මහත්තයා මගේ ෆීලිංග්ස් ආ මියුචුවල්. ඔව්. මම මට වචනයක් කියද්දි මේ අනිවාර්යෙන්. වැඩිපුර කාලෙ ගතොත් නවත්තන්න මම. මම මේ දැන් හර්ෂණ ගේ කතාවේදී කිව්වා අපි ඔක්කොම එක්ක අහුවෙලා මේක 2015 වෙනස ඇති කරා නමුත් අපි කලකිරලා ඉන්නේ කියන එක කිව්වා විශේෂයෙන්ම. ඔව් මං කිව්වා. ඔව්. ඉතින් ඒක මං හිතන්නේ ඒක හරි යම් කිසි ආකාරයකට එකතුයක් වෙලා එකට වැඩ කරන් ගියම යම් දුරක් ගියාට පස්සේ සමහර බලවේග ඒකෙන් තුරුම වෙනක. නමුත් මම හිතන්නේ ඒකද කරපු දේවල් තියෙනවා කරන්න බැරි වෙච්ච ඒවා තියෙනවා. නමුත් කරපු දේවල් සම්බන්ධයෙන් ගත්තොත් දැන් අපි අපේ මේ ලසන්ත මහත්මයා ගත්තොත් සම්පූර්ණයෙන් විරුද්ධයිනේ මේකට. ඒ කියන්නේ මේක වැරදි දෙයක් කරේ කියලා අදහසින් ඉන්නේ. ඉතින් ඒකේ මහත්මයාගේ මතය ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ තමයි මේ 2015 වෙච්ච වැඩේ සම්පූර්ණයෙන්ම නොවියුද්ධයක් කියලා. මම හිතන්නේ හර්ෂණවත් අපිවත් කියන්නේ නැහැ. තු ඇති මේ කරපු දේ වැරදි කියලා. අපි කරපු ප්‍රියවර රැවටුණා කියලා. නෑ මම හිතන්නේ මේ වැරදි කිව්වේ නෑ. මම පොඩ්ඩක් සරලව කරන්නම්. මම කියන්නේ අපි රැවටුණ වංචාව දූෂණය නැවැත්වීම සම්බන්ධයෙන් අපි අපිට පොඩි මේකක් තියෙනවා මක් නිසාද නමුත් අපිට එකක් කියන්නට ඕන මේ ඔක්කොම වැරදි යටද අපි කුහකේ වෙන්න බෑනේ කුහකේ වෙන්න බෑ මේ ආණ්ඩුවේ ඔක්කොම වැරදි මං කිව්වත් අපිට යම් තරම් හෝ බය නැතුව කතා කිරීමේ හැකියාවක් නිදහසක් මාධ්‍ය වලටත් ඔක්කොටත් ලැබුණේ මේ ආණ්ඩුවේ යටතේ පමණයි කලින් ආණ්ඩුවේ අපිට ඒක තිබුණේ නැහැ කියලා මගේ පෞද්ගලික මතයක් මම ඉදිරිපත් කරනවා කොහොමද මම මෙතනදී දැන් මම පොඩි දෙයක් විතරක් කියන්නම් මේ දැන් අපි මේ වාතාවරණය මම මේ ඇඟිලි දික් කිරීමක් නෙමෙයි අපි ඔක්කොම එකතු වෙලා මේ හදන්නේ අත් වාසියෙන් අපි ඔක්කොගේම ආරමුණ වෙන්නේ රට වඩා හොඳට ගෙනියන්නනේ සාපි මේ වගේ සාකච්ඡා අමාරු අවස්ථාවලදී කරලා තිනවා ඉතාලම සංයමයෙන් සමගියෙන් දැන් වෙනස කියලා කියන්නේ මම ආපහු කියන්නේ කාටවත් ඇඟිලි දික් කිරීමක් නෙමෙයි නමුත් 2015 ජනාධිපතිවරණයක් තිබ්බා දැන් 2020 19 ජනාධිපතිවරණයක් කියනවා 2015 ජනාධිපතිවරණයට කලින් අපේක්ෂක තෝරන අවස්ථාව ගන්නකො දැන් එකට හිටිය රජයේ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා ඉල්ලනවායි කියලා කිව්වා. විපක්ෂයට අපේක්ෂකගේ දාන එක කොච්චර ප්‍රශ්නයක් වුණාද කියනවා නම් ඇත්ත වශයෙන්ම ඉතාමත්ම මේ විවෘතව මේක කතා කරලා අපේක්ෂකගේ දාන්න බයයි. දැන් විපක්ෂ අපේක්ෂකයා බවට පත් උනේ එවකට ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක්. හැබැයි එතුමා ඇවිල්ලා නව නගර ශාලාවේට ඇවිල්ලා අනවුස් කරනකන් කවුරුත් දන්නේ මේක කරනවා කියලා. ඒ මොකද? ඉදිරිච්ච වාතාවරණය ඇතුලේ ඇත්ත වශයෙන්ම එහෙම ප්‍රසිද්ධ කරලා විපක්ෂ අපේක්ෂකයාව ලොන්ච් කරගන්න බැරි තත්ත්වයක් තිබුණා. ඊළඟ මාධ්‍යයට ඒක මේ පැත්තේ ඇමති කෙනෙකුට එහා පැත්තට යන්න බැරි කම නිසා මේ පැත්තේ කෙනුන්න එළිය කියන්න පුළුවන්කම තිබුණා. අපිට අපි ඒක බාර ගලමු. මාධ්‍ය පැත්තෙන් ගත්තම ඇත්ත වශයෙන්ම මේ විපක්ෂයට අවස්ථාව ලබා දීමේදී අවස්ථාව දුන්නේ නැහැ කියලා මම කියන නමුත් මම හිතන්නේ යම් කිසි ආකාරයකට සීමා කිරීමක් තිබුණා. සමහර අද ගන්නකොට අද ගත්තට පස්සේ ඇත්ත වශයෙන්ම අපේක්ෂකෝ දෙන්නෙක්ම ඉතාමත්ම ග්‍රෑන්ඩ් ලෙවල් එකකින් තමන්ගේ ඉලි දැක්වීම කරානේ. ඒවා ලයිව් දෙන්නත් පුළුවන්නේ. මං හිතන්නේ එතකොට මෙතන යම් කිසි ආකාරයක ඒක හොඳ දෙයක් මං හිතන්නේ. ඒක හොඳ දෙයක්. හැබැයි සුදර්ශන දැනගැනීම සඳහා දැන් ඔය ඔබතුමා ඔය කියපු අර
මෛත්‍රීපාල මහත්තයාගේ මේ සම්ප්‍රාප්තිය. ඒ සම්ප්‍රාප්ති ප්‍රෙස් කොන්ෆරන්ස් එකත් ලයිව් දුන්නා. ඔව් ඒක පෞද්ගලික. ඉතින් මේකත් එහෙමද පෞද්ගලික මාධ්‍යයක් ඒකත් ලයිව් දුන්නා. ඒ වගේම ඊට ඉස්සෙල්ලා පැයකට විතර ඉස්සෙල්ලා තිබිච්ච ඒ කාලේ ආණ්ඩු පක්ෂයේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකත් ලයිව් දුන්නා. ඉතින් එහෙම වෙනවා. ඒක දැන් මේ ගමනක් දැන් ඔය දැන් ඔය ජයවිපේ ඔය ඔබතුමාලේ සංවිධානයකත් ලයිව් දුන්නා. ඒ වගේම ගෝඨාභය මහත්තයෙක්ත් ලයිව් දුන්නා. ඒක එක නාලිකා. ඒවා ඉතින් පෞද්ගලිකව නෑ මේක වැරදක් කියන්නේ. මම කියන්නේ අපි බැලුවොත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයලි දැක්කුවහමත් නාලිකාවක් දෙනවා. සජීවීව ලබා දෙයි. සුසුති. අනිවාර්යයෙන්. සමහර නාලිකා නාලිකාවක් ලබා දෙයි මම. නාලිකා මොකද කියන්නේ? අපි සි නාලිකාවක් ලබා දෙයි. ලබා දෙන්න ඇති. ඔව්. හොඳයි. අපි මේ අහ මගේ මේ ඒ ඔබතුමා කියන්නේ දැන් ප්‍රජාතන්ත්‍රවාදී තියනවා කියලානේ. ඔව්. මේ ඡන්ද නැහැ. නේ? ඡන්ද කල් දාන්නේ අපේ ගරු කතානායකතුමා. මොකද 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන කොට ඔක ශ්‍රේෂ්ඨාධිකරණයට යනවානේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දෙනවා මේක නීතියට විරෝධී 3-2 බලයක් සහ ජනමතධාරණයක් ඕනි කියන එක. විශේෂයෙන් මේක දෙන්නේ පළාත් සභාව ඒ සඳහා කල් යනවා කියන පදන මුඩ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ තීන්දුව දෙන්නේ. එතකොට දැන් අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී සඳහා කියලා පෙන්නන අපේ ගරු කතානායකතුමා ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු පවතින වෙලාවක ගේනවා සංශෝධනයක් බොහොම අහිංසක එකක් මේ සරල බහුතරයෙන් සම්මත කරන්න පුළුවන් එකක් මේ කාන්තාවන්ට 130ක නියෝජනයක් දෙන්න මේකයි කවුරුත් විරුද්ධ වෙන දෙයක් නෙමෙයි සාමාන්‍ය. මේ මොකද්ද කරන්නේ? කාරක සභා අවස්ථාවේදී අර ශ්‍රේෂ්ඨාධිකරණේ එපා කියපු එක සම්මත කරලා එතකොට ඒ කාර්ය සභා අවස්ථාවේදී කරාම සංක කාටවත් ආයි උසාවිය යන්න බෑ. ඒක කතානායක අස්සම් කරාට පස්සේ ඒක නීතියක් බවට එනවා. කළා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඡන්ද දෙමීමේ අයිතිය උදුරා ගන්නවා. මම හිතන්නේ මීට පෙර කිසිම කතානායකවරයෙක් කොහොම කළා තියෙනවද කියලා. ලංකා ඉතිහාසයේ කළා අප කීර්තිමත්ම දිනේ ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ. ඒ කියන්නේ අර කාර්ය සභා අවස්ථාවේදී ජනතාවගේ ඡන්ද බලය කතානායකවරයෙක්ගේ අස්සනින් උදුරගත්ත පළවෙනි අවස්ථාව ලංකා ඉතිහාසයේ. ඒක කරලා ඒ වගේ දේවල් කරලා මේ සුදර්ශන් ඇවිල්ලා කතා කරනවා. අර ඇවිල්ලා මේක කතා කරා. ඒක අපිලා ආයු දෙන්න දුන්නේ. ඒ වගේ පොඩි දේවල් ගැන. ඒ කියන්නේ අර ඔළුවට ගහලා මේ නියපොත්ත කපු එක ගැන කතා කරනවා. ඒක මම කියන්නේ ඒක නෙවෙයි. දැන් මේ ජාතික ආරක්ෂාව කියන එක මීට වඩා බැනරුන් ප්‍රශ්නයක්. දැන් මම ඒකට පොඩ්ඩක් දෙකින් දෙකටම මේ ප්‍රධාන පාලක මැදිරියෙන් ආමන්ත්‍රණ ලැබුවා. අපි විරාමයකට ගිහිල්ලා අවසාන වටේදී හමු වෙනවා. අපි ජාතික ආරක්ෂාව අර්ථකථනය කරමු මාතෘකාව ඔස්සේ අවසාන වටේට පිවිස සිටින්නේ අපි ආචාර්ය චරිත හිරත් මහත්මයා. අපි මොනවාද ඔබතුමා නිර්දේශ ඉදිරිපත් කරනවද එහෙම නැත්නම් යෝජනා තිබෙනවද දක්වෝ කරුණු පිටුකොට දෙක. මම හිතන්නේ සංක මේ ජනාධිපතිවරණයට ගලපලා මේක කියනවා නම් සටන් පාඨ තුනක තමයි මේ ජනාධිපති වෙන රැඳිලා තියෙන්නේ මගේ තේරුම් ගැනීම අනුව. පළවෙනි සටන් පාඨය තමයි මේ රට ශක්තිමත් රටක් කරන්න ඕන ස්ට්‍රෝං රට ස්ට්‍රෝං කන්ට්‍රි කියන අදහස. මේ රට ශක්තිමත් රටක් කරන්නේ කොහොමද? ඒකේ ජාතික ආරක්ෂාව තියෙනවා, ඒකේ කලාපයේ අපේ ස්ථානය තියෙනවා, ඒ නිසා ඒකට ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා. ඒ නිසා මේ පළවෙනි සටන් පාඨය තමයි මම යෝජනා කරන, මම ඉන්න දේශපාලන ධාරාව ඇතුලේ අපි කතා කරන පළවෙනි එක තමයි මේ රට ශක්තිමත් රටක් කිරීම තමයි අපේ පළවෙනි න්‍යායපත්‍රයේ වෙන්න ඕන. ඒ ශක්තිමත් කියන එක කියන්නේ කාටවත් ගහන එක නෙමෙයි, එක ජාතියකට තව ජාතියක් ගහන එක නෙමෙයි. ශක්තිය කියලා කියන්නේ රට විදිහට ගත්තහම මේ රට ශක්තිමත් රටක් බවට ඉස්සරහට ගන්නේ කොහොමද කියලා. සරල උදාහරණයක් විදිහට කිව්වොත් දැන් අපේ රටේ ආර්ථිකයත් වැටිලා, අපේ රටේ පිළිගැනීමත් වැටිලා, අපේ රටේ ආරක්ෂාවත් වැටිලා, අපේ රට ජාත්‍යන්තර සටනේ තත්ත්වේ වැටිලා වාගේ තැනකට ගිහිල්ලා තියෙන එක නැති කරන්නේ කොහොමද? මේක තමයි පළවෙනි ප්‍රශ්නේ. මේකට විවිධ උත්තර තියෙන්න පුළුවන් දේශපාලන ධාරා විදිහට. මේකට ශක්තිමත් උත්තරයක් ජනාධිපති අපේක්ෂකයා ගේන්න ඕන. දෙක, මේ රට වඩාත් නිදහස් ප්‍රජාතන්ත්‍රීය රටක් විදිහට තවත් ඉස්සරහට ගෙනියන්නේ කොහොමද? ඒ කියන්නේ මෙතන ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඇත්තටම සාපේක්ෂකව තමයි අපිට එක එක කාලවල දකින්නේ. තද යුද්ධයක් තියෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එකක්, ඒ යුද්ධේ පරාජයට පත් කරපු විගසම ප්‍රජාතන්ත්රවාදය කියන එකේදී විවිධ ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි මේක ගලා යන වර්ධනය වෙන තත්ත්වයක්. ඒ අනුව මේ රට නිදහස, මේ රටේ තියෙන නිදහස මීටත් වඩා ඉස්සරහට යන්න ඕන, ඡන්ද තියන්න ඕන. ඒ වගේම ජනයාගේ සමාජ සම්මුතිය, ජනතාවට ලබා දීලා තියෙන ව්‍යවස්ථාපිත අයිතිය එහෙම ඉස්සරහට යන්න ඕන. උතුරු නැගෙනහිර පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ගේ පළාත් සභාව යළි පිහිටවන්න ඕන. ඒවත් එක්ක තියෙන පළල් පැකේජ් එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ. උතුරු නැගෙනහිර අවුරුදු ගණනාවක් වහලා දෙවිච්ච පළාත් සභාව ඇරිහාම ඒක ආයි වහලා දාලා
ජනතාවට දැන් නිදහස තියෙනවා කියලා කියන්න බෑ. ඒ නිසා නිදහස කියන එක මේ රටේ අවශ්‍යයි ආරක්ෂා කරන්න ඕන. ඒක දේශපාලන බලය උරගා බැලීමේ ඉඳලා සිතීමේ නිදහස දක්වා තියෙන පළල් කලාපය. ඒ නිසා මේ රට වඩා ඔය සාකච්ඡාව අභ්‍යන්තරයේ තියෙනවද? ඒක තමයි නැත්තම් මේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරාට පස්සේ ආචාර්යතුමනි. නෑ මම එලිපිට කියන්නේ ඒක නේ. දැන් මේ දැන් මාව කවුරුත් මේ රටේ මගේ බන් දකින්න හැම කෙනෙක්ම දන්නවා මම යම්කිසි දේශපාලන සාකච්ඡාවක ඉන්න කෙනෙක් කියලා. මම මේ හුදකලාව ඇවිල්ලා කතා කරන කෙනෙක් නෙමෙයි. එතකොට මම කියන්නේ මේ රට ශක්තිමත් රටක් කරන්න ඕන, මේ රට නිදහස් රටක් කරන්න ඕන, මේ රට සෞභාග්‍යමත් ආර්ථික ඒකකින් කියන්නේ සෞභාග්‍යමත් රටක් කරන්න ඕන. ඒ නිසා ශක්තියයි නිදහසයි සෞභාග්‍යයයි කියන සටන් පාඨ තුන ඇතුලේ තමයි ඊළඟ ජනාධිපතිවරණේ ඉස්සරහට යන්නේ කියලා අපි විශ්වාස කරන්නේ. ඒක දැන් වැඩසටහන් වෙනකොට දැන් මෙතුමාලා වැඩසටහනක් හදලා තියෙනවා. ඒවයි වැඩසටහන් හැදෙයි. ඒක වෙන කතාවක්. නමුත් මේ සංකල්පීය තලයේ මේ කියන්නේ සංකල්පීය තලයේ ගත්තොත් රට ශක්තිමත් වෙන්න ඕන. ඒක සඳහා නායකයෙක් අවශ්‍යයි. රට නිදහස් වෙන්න ඕන. රට සෞභාග්‍යමත් වෙන්න ඕන. ආර්ථික වශයෙන් ඉස්සරහට යන්න ඕන. මෙන්න මේ අභියෝග තුන ජය ගන්න පුළුවන් දේශපාලන වැඩසටහනක්, දේශපාලන නායකත්වයක්, දේශපාලන කණ්ඩායමක් ඉස්සරහට ගන්න එක තමයි ඊළඟ ජනාධිපතිවරණේ වැඩසටහන වෙන්නේ. ඉතින් ඒක සඳහා තමයි අපි සූදානම් වෙමින් ඉන්නේ. අපි ප්‍රදීප් ගුණවර්ධන මහත්මයාට යොමු වෙනවා ඊළඟ ජනාධිපතිවරණය ගැන කතා කරනවා. කොහොමද දන්නේ? ඔහුතුමා නිදහස් විදිහට අදහස්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි ඉදිරියේදී අපි අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ප්‍රගතිශීලී කඳවුරත් සමඟ නියෝලිබරල් ප්‍රතිපත්තියට පටහැනි ප්‍රගතිශීලී කඳවුරත් එක්ක ඒ පක්ෂවල ප්‍රතිපත්තීන් බලලා, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය රැකෙන පරිදි අපි ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණයකදී. අපි ඊටත් වඩා මේ අවස්ථාවේදී අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය ලබන මාස 3 වෙනිදා සුගතදාස ගුවස්සකි නාගදී පැවැත්වෙනවා. අපි එතනදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා සංක මේ කතා කරපු ප්‍රශ්නයටම පිළිතුරු ජාතික ආරක්ෂාව සම්බන්ධව. අපි එතනදී කතා කරන්නේ 21 වෙනි සියවසට අපි යන්නේ කොහොමද, 21 වෙනි සියවසට අපි කටයුතු කරන්නේ කොහොමද කියන එක අපි එදාට පක්ෂ සම්මේලනයේදී අපි ඉදිරිපත් කරනවා. එතනදී මේ විෂය ඉතාමත් පුළුල්ව සාකච්ඡා කරනවා ජාතික ආරක්ෂාව සම්බන්ධව. විශේෂයෙන්ම අර මුලින් කතා කරා වගේ බුද්ධ්‍යංශ සහ ආරක්ෂකංශ වලට වඩා එහා ගිය කතාවක්. ඒ කියන්නේ මේ සමාජයේ විෂමතාවයන් නැති කිරීම, සමාජයේ තියෙන විෂමතාවයන් නැති කරලා, සමාජයේ තියෙන අසහනය නැති කරලා, ඊළඟට තරුණයන් සම්බන්ධව, ඊළඟට මේකට තාක්ෂණය උපයෝග කරගෙන නව තාක්ෂණයේ විශේෂයෙන් සීවසර ලෝකයේත් එක්ක අපි ඉස්සරහට යන්නේ කොහොමද කියන එක සම්බන්ධව අපේ වැඩපිළිවෙළක් තියෙනවා. එතෙන්දී අර මම මුලින් කිව්වා වගේ අපි ඉන්නේ තාක්ෂණයේ පැත්තෙන් ගත්තාම ජාතික ආරක්ෂාවේ බොහෝ පිටුපස ඉන්නේ. අපි ඕනම රටකට දැන් ගියොත් අපිට බලා ගන්න පුළුවන් සංක අපේ ෆින්ගර්ප්‍රින්ට් එක තියලා රටට ඇතුල් වුණාම, අපේ ඇහි ස්කෑන් එක ගත්තාම, ඒ රටට ඕනෙම තැනකින් අපි වාගෙන, විශේෂයෙන්ම චීන වගේ විශාල රටක, ඇමරිකාව වගේ විශාල රටක, නැත්තම් වෙන ඕනෙම රටකට ගියාම දැන් ඒ පුජ්‍යල වහා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රමාණවත් නැති, ඒ කියන්නේ ඕනෙම මම අර කලින් කිව්වා වගේ අපිට තාම බැරි වෙලා තියෙනවා තාක්ෂණය උපයෝග කරගෙන බර්ත් සර්ටිෆිකට් එක, ඩ්‍රයිවිං ලයිසන් එක, ඐඩි කාඩ් එක, පාස්පෝර්ට් එක, ඊළඟට අනිත් සියලු කටයුතු එකට එකතු කරලා ඒක රාශී කළා පුජ්‍යලයක් සම්බන්ධව කටයුතු කරන්න බැරි තත්ත්වයක් අද තාම අපි එතනට දිනුන වෙලා නැහැ. ඉතින් ඒක නිසා අපි කෘෂිකර්මාන්තයේ පැත්තෙන්, ඊළඟට වාරි පැත්තෙන්, ඊළඟට ආර්ථික පැත්තෙන්, අධ්‍යාපනයේ පැත්තෙන්, රටේ ජාතික ආරක්ෂාව පැත්තෙන්, ඒ හැම පැත්තටම අපි අලුත් සුහුරු, ඒ කියන්නේ ඩිජිටල් ක්‍රමයේ උපයෝග කරගෙන ඉදිරියේදී විශේෂයෙන් සේවසට පාතබන්නේ කොහොමද කියන ප්‍රතිපත්තිය අපි වැඩපිළිවෙල අපි ලබන මාස 3 වෙනිදා සුගතදාස කොස්සකේ නාංගනේදී අපි රටට එලි දක්වනවා. අපේ මාතෘකාව ජාතික ආරක්ෂාව වුණා. මේ ඔබතුම අවසර දෙනවා නම් නිකන් අතුරු ප්‍රශ්නයක් අහන්න. සිවිල් සංවිධාන අතහැර ගිහිල්ලාද එක්සත් ජාතික පක්ෂය? එතනින් මෙතනට විතන් වෙලා වගේ නිකන් හැංගීමක් තියෙනවා. සංක බොහොම සුසුයි ප්‍රශ්නේ අහපු එක ගැන ඇත්ත වශයෙන්ම මම දකින්නේ එහෙම තත්ත්වයක් තිබෙනවායි කියලා. දැන් 2015 අත්සන් කරපු සංවිධාන, විශේෂයෙන්ම 2015 පොදු අපේක්ෂක වැඩමුළු කිතුක සංවිධාන, ඒ සංවිධාන සියල්ලම වගේ සෝභිත ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2015 අගෝස්තු මාසයේ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට සහය දුන්නා. සාධාරණ සමාජ ව්‍යාපාරය, පුරවැසි බලය ඇතුළු සංවිධාන රාශියක්
පදනම් ආයතනයේ තිබිච්ච රැස්වීමකදී අසංකරා එක්සත් ජාතික පෙරමුණත් සමග විසුමා. මොකද එක්සත් ජාතික පෙරමුණ තමයි ඒ අවස්ථාවේදී 2015 ඇජෙන්ඩ එක අරගෙන ගියේ. මොකද ජනාධිපතිතුමාගේ පක්ෂයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට නොමිනේෂන් දීලා ඒ පැත්තක් ගියපු නිසා. ඒ බලවේග වලින් විශාල පිරිසක් තවමත් මේ වැඩපිළිවෙල ගැන විශ්වාසය තියෙනවා. විවේචනාත්මක සහාය දෙනවා. විචාරාත්මක සහාය දෙන අතරේ ඒගොල්ලෝ සාකච්ඡා කරන සාධාරණ සමාජ සඳහා ව්‍යාපාරය පොරවැසි බලය වගේ සංවිධාන. හැබැයි යාට ලොකු උඩක් විවේචන තියෙනවා. මං දකින්නේ ඒ බලවේග ගිහින් තියෙනවායි කියලා මෙතනට. මේ අලුත් බලවේග ටිකක් ඉන්නවා සමහර අය ගිහින් තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ මං හිතන්නේ ඉතින් අපි සහෝදර ව්‍යාපාර අපි හිතන්නේ නැහැ මේ මේ ඔක්කොම අපිට ඔක්කොම දෙනා අවශ්‍යයි. ඇත්ත වශයෙන්ම ඉතින් අනාගතයේදී සංක මං හිතන්නේ ගොඩනැගෙනකොට අපිට හදාන්න වෙන්නේ ජාතික ආණ්ඩුව. ජාතික ආණ්ඩුවක් හදනවා කියලා කියන්නේ මේ සියලු බලවේග එකතු කර ගන්න වෙනවා. මොකද අලුත් මේ ව්‍යවස්ථාව උනොත් මේ ව්‍යවස්ථාවේ තියෙන මේ වගේ නේ ව්‍යවස්ථාවේ තියෙන බහුතරයක් කාටවත් දෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම බහුතරයක් හදින්න නිසා කට්ටිය එකතුලා තමයි මේක කරන් යන්නේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ නැහැ වෙන වෙලා කියන මේ ප්‍රශ්නේ කෙලින් උත්තර දෙන්න ඉතින් මේ ප්‍රධාන බලවේග නම් කවුරුත් ගිහින් නැහැ. ඔව්. දැන් මේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න නිසා සමහර ලාවට විචාර පස්සේ ඉන්න පුළුවන්. සුදර්ශන ගුණරත්න ජාතික ආරක්ෂාව ගැන කතා කරන්න තියෙන මොකද්ද තියෙන විශේෂඥතාවය කියලා. ඇත්ත වශයෙන්ම එහෙම විශේෂඥෙක් නෙමෙයි මම. නමුත් මට කියන්න වෙන්නේ දැනට තියෙන රටේ තත්ත්වය අනුව සහ රජයේ ගන්න පියවර අනුව පොදුවේ මේ සම්බන්ධයෙන් ගත්ත සහ ගන්න යන පියවර. ඉතින් ඇත්ත වශයෙන්ම මම එකඟයි සම්පූර්ණයෙන්ම චරිත කියපු කරුණට ශක්තිය නිදහස සහ සෞභාග්‍ය. මම හිතන්නේ මේ තුන තමයි අවශ්‍ය. ඒකෙන් කියන්නේ අපි මේ එක අදහස ඉන්නවා කියලා නෙමෙයි නමුත් කවුරු කරාද යන විදි වෙනස් වෙන්න බෑ. නමුත් මේකට යන වෙනවා. ශක්තිය අවශ්‍ය රටක් වශයෙන් රටේ ස්වෛරී භාවය රැකගෙන යන්න ඉස්සරහට රට තුළේ ජනතාව නිදහස් දෙන්න ඕනේ. නැත්නම් ඒ යන කොටස අතරින් එනවා නොඑක ආකාරයක නොසසුන්තාවයක්. විශේෂයෙන් හැම ජන කොටසකම හැංගෙන්න ඕනේ අපි මේ රටේ පුරවැසියෝ අපට නීතිය සමාන ආරක්ෂාව තියෙනවා කියලා. ඒ කියන්නේ නීති හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊළඟට සෞභාගිය නැත්නම් මේ ඔක්කොම විදවැටෙනවා. එහෙනම් මෙන්න මේ දිශාවට යන්න ඕනේ. එහෙම යෑමද ජාතික ආරක්ෂාව කියන කරුණ ගත්තාම පස්සේ ජාතික ආරක්ෂාවට අද ලෝකේ හැම රටකම තියෙන ප්‍රධානම අභියෝගය වෙන්නේ මේ අපි දැන් ගෝලීය ත්‍රස්තවාදී වශයෙන් හඳුනා ගන්න කාරණය. විශේෂයෙන් මේ අවස්ථාවේදී ඉන්නේ ISIS වගේ බලවේග හරහා, ඒ කියන්නේ එක්තරා විදිහකින් මේ ජිහාද් වාදී බලවේග. ඒතර මේ බලවේග ඒක ලංකාව විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයිනේ. ලෝකෙම තිබිලා ලංකාවටත් දැන් ඇවිල්ලා. එහෙනම් මේක මර්ධනය කිරීමට ලෝක දෙලක් තියෙනවා. එහෙනම් මේ ලෝක වැඩපිළිවෙලත් එක්ක අපිට එකට ගමන් කරන්න වෙනවා. එකට ගමන් ගැනීම සඳහා ශක්තිමත් මගපෙන්වීමක් නායකත්වයක් දෙන්න අවශ්‍යයි. එතෙන්දී අද මේකෙන අත්දැකීම් වැඩිම තුනේ එක්සත් ජනපදයේට. එක්සත් ජනපදයේ 9/11 ප්‍රහාරයෙන් පස්සේ ඔවුන් නැත්ත වශයෙන් පුළුවන් වුණා ඔවුන්ට ඔවුන් රට ඇතුලේ කිසිම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇති නොවන ආකාරයට ක්‍රියා කරන්න. රට ඇතුලේ වෙනත් වෙඩි තැබීම් ආදී වුණාට මේ වගේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලුන්නේ නැහැ. ඉතින් ඔවුන්ගේ අත්දැකීම් තියෙනවා. ඒ වගේම එංගලන්තේ මේ සම්බන්ධයෙන් නීති හදලා තියෙනවා. ඉතින් මේ ත්‍රස්ත මර්ධන නීතියක් ගේන්න අවශ්‍යයි. ඒ වගේම ආයතන පත්‍යක් හදන්න අවශ්‍යයි. ඒ වගේම මේ ඉන්ටෙලිජන්ස් නැත්තම් බුද්ධි තොරතුරු එකබද්ධ කරපු ස්වාධීන ආයතනයක් ගොඩනගන්න අවශ්‍යයි. ඒක දේශපාලන වශයෙන් විරුද්ධවාදීන්ට විරුද්ධව ක්‍රියා කරන එකක් නොවිය යුතුයි. මාධ්‍යවේදීන්ට ක්‍රියා කරන එකක් නෙමෙයි. නමුත් ආරක්ෂාව පැත්තෙන් ගත්ත එකක් වෙන්න ඕනේ. එතකොට පාර්ලිමේන්තුවේ වාක් කියන්නේ කොහොමද කියලා ඒක සකස් කරන්න වෙනවා. නැත්තම් වෙන්නේ ඇත්ත වශයෙන්ම පාලක පක්ෂයේ විරුද්ධවාදීන්ට මේක පාවිච්චි කරන එක. දැන් එතකොට ඒක වළක්වන්න අවශ්‍යයි. හැම රටේ හැම මිනිස්සුන්ටම තේරෙන්න ඕනේ අපේ ආරක්ෂාවට මේක තියෙන්නේ අපේ දඩයන් කරන්නේ නෙමෙයි. අපේ ආරක්ෂාවට මේක තියෙනවා. එතකොට එයාගේ සහාය ලැබෙනවා. එතකොට මේක කරද්දී තවත් එකක් අවශ්‍ය වෙනවා. ඒ තමයි මේ දැන් අලුතෙන් යම්කිසි ආයතන පද්ධතියක් අවශ්‍යයි. දැන් ඒක ප්‍රදීප්ගේ කතාවෙත් ඇත්තම කිව්වා. මම හිතන්නේ ඒක අනිවාර්යෙන් අවශ්‍යයි. මේ තොරතුරු එකපද්ද වෙලා නැහැ. ඒ තැන් වල තොරතුරු වෙනම තියෙන්නේ. දැන් බිලියන 40ක ව්‍යාපෘතියක් යෝජනා කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ සියලුම අංශ එකපද්ද කරලා, ඒ කියන්නේ ආගමන හා විගමන, ජාතික අපි උද්ගාන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ සියලුම එකතු කරාට පස්සේ ඇත්තටම අර කියනවා වගේ ගුවන්තොටුපළෙන් කෙනෙක් ඇතුළු වෙනවා නම් ඒ ඇතුළු වෙන පුද්ගලයාව මේගේ සියලු දත්ත හොයාගන්න පුළුවන් විදියට. හැබැයි ඒක කිරීමේදී පුද්ගල නිදහස රැකෙන ආකාරයට ක්‍රියා කරන්න අවශ්‍ය ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතීන් අනුව. දැන් මාලදිවයිනේ හිටපු ජනාධිපතිතුමා වර්තමාන කථානායකතුමා ලංකාවට පැමිණියා නියෝගිත පිරිසක් සමග පහුගිය කාලේ ලංකාවට සහයෝගයක් පිණිස ආවේ. ඒ අවස්ථාවේ ගුවන්තොටුපළේදී ඔහු කිව්ව දෙයක් තමයි අපේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් තියෙනවා. මාලදිවයින ජාතිකයොත් යම් පිරිසක් රටෙන් පිට ගිහිල්ලා ත්‍රස්ත ක්‍රියාකාරවල සම්බන්ධ වෙලා ඉන්නවා අපි දන්නවා. හැබැයි අපි ඒගොල්ල ගැන හොඳටම ඇහැ ගහගෙන ඉන්නේ. අපි ටැග් කරගෙන ඉන්නේ ඒගොල්ලන්. ඒ නිසා ඒ අය යම් විදිහකින් රට ඇතුළේ නැණ අපිට පුළුවන් හොයාගන්න. ඒතර අපි ඒගොල්ලන්ව ෆලෝ කරනවා, ට්‍රැක් කරනවා. ඉතින් මං හිතන්නේ අන්න එවැනි ක්‍රමයක් අවශ්‍යයි. මොකද මේ තර්ජනය සම්පූර්ණයෙන් පහව යන්නේ නැහැනේ. මේ තර්ජනයට එන බව දැනගෙන කුමන පක්ෂය බලයටපත් වුණා වුණත් රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය
ආරක්ෂ පියවර ගත යුතුයි. හැබැයි ගැනීමේදී සෞභාග්‍යයත් නිදහසත් අමතක කරලා කරන්න යෝතින් වැඩිදුරක් යන කලින් බිඳ වැටෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ඉතාම යහපත් සම්බන්ධයක් සෑම රටක් සමගම අපි පවත්වා ගත යුතුයි. අපි ඔබතුමාට යන්නට පෙර ආතෝ ඉතාමත් කෙටි විරාමයකට ගිහිල්ලා අපි නීතිඥ හර්තන නානක්කා මහත්මයා අවස්ථාව. ඔව්. දැන් මම එකග වෙනවා මේ චරිත මහත්මයා සහ කලින් කතා කරපු කට්ටිය ගැන. අපි ඔක්කොට මොකක් තියෙන වුණාම මේ රට සුඛිත මුදිත කරලා සෞභාග්‍ය කරා ගෙනියන්න. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. අපිට පිළිගන්න දෙනවා මේ රට ආර්ථිකව, සමාජිකව, දේශපාලනිකව, සංස්කෘතිකව ගතත් ලේ ගලමින් ඉතාම අසාධ්‍ය වෙලා ඉන්නේ. ආර්ථික වශයෙන් විශේෂයෙන් සමාජීය වශයෙන් ස්ත්‍රී දූෂණ අපරාධ සියල්ල වැඩිලා. ඉතින් මේක සෞභාග්‍ය කරා ළඟා කරනවායි කියන එක මම හිතන අපි ඔක්කොගේම පොදු පරමාර්ථය නිසා ගැටලුවක් නැහැ. නමුත් ඒක කොහොමද කරන්නේ කියන එක පිළිබඳ ගැටලුවක්. මට කියන්න තියෙන්නේ මේකයි. ඔව් මේ රට බේර ගන්නට ඕන. මේ රට බේර ගන්න වෙන්නේ උතුරෙන් දකුණේ ඉන්න සිංහල මිනිහා බේරා ගැනීමක් ගැන බය වෙන්න දෙයක් නැහැ. එහෙම නැතුව මේ බේරා ගැනීම කියලා මම අදහස් කරන්නේ මුස්ලිම් මිනිහාගෙන් බුද්ධාගම බේරා ගැනීම වගේ දෙයක් නෙමෙයි. නමුත් මේ රට වෙලාගෙන ඉන්න උතුරේ සහ දකුණේ ඉන්න දූෂිත දේශපාලනඥයන්ගේ මේ රට මුදවා ගත යුතුයි. මක් නිසාද මේ වංචා දූෂණ තියෙනකල් ඒකත් සංඛාරියට ඔයාගේ බයිසිකලේ ටයර් එකේ කාර්ගේ ටයර් එකේ පැච් එකක් තිබුණොත් ඔකට කොච්චර හුලංගේ හොත් වැඩක් වෙන්නේ නැහනේ. අර පැච්චෙන් යනවා. ඉතින් වංචාව දූෂණය මේ රටේ තියෙනකල් මේ රටේ ආර්ථිකය ලේ ගලනවා. හරිද? මේක නවත්ත ගන්නට ඕන. නාස්තිය වංචාව දූෂණය නවත්ත ගන්නට ඕන. සහ ඒක කරන්න ජාතික ආරක්ෂාව අවශ්‍ය වෙනවා. මම කලින් අදහස් කළා අපි කියා හිටින්නේ මෙච්චරයි. මේ ජාතික ආරක්ෂාව නව ඇති කරන්න විතරක් නෙමෙයි ආර්ථික, සමාජීය, දේශපාලන විපර්යාසයක් කරන්න විකල්ප බලවේගයක් අවශ්‍යයි. ඒ විකල්පේ තමයි අපි. අපි නිකම්ම මේ නිකන් කෑ ගහනවා නෙමෙයි. මේ වෙනුවට අපි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළා තියෙනවා පිටු 112ක් වෙන්න. ඒක සකස් කරේ අවුරුදු දෙකක ආසන්න කාලයක් පරීක්ෂණ පවත්ලා ඒ වෘත්තිකයන් සහ විද්වතුන් ඒ විෂයන්ට අදාළව කෘෂිකර්මය අනාදී වශයෙන්. එතකොට ඒකට ක්‍රියාවට නගන්න අවශ්‍ය දේශපාලන යාන්ත්‍රණය අපිට හම්බෙනවා. ඒක හම්බුනේ නැත්නම් ජනතා වික්ත පුරුමනේ දේශපාලන යාන්ත්‍රණය හරහා. අපි අනුර කුමාර දිසානායක මහතාව කැඳවන්නේ අපේ වැඩපිළිවෙල දිනවන අපේක්ෂකයා වශයෙන් ජාතික ජන බලවේගී. එතකොට අපිට නියම යාන්ත්‍රණයක් තිබෙනවා, නියම සංවිධාන ශක්තියක් තියෙනවා. කාට හරි ගැන ගැටලුවක් තිබුණා නම් ගෝල් ෆේස් පිටනිය බලන්න කියලා විතරයි මට කියන්න පුළුවන් 18 වෙනිදා අපි සංවිධාන ශක්තිය පෙන්නුවා. හරිද? ඒ වගේම අපි ගන්න තීන්දුවක් පහළ මට්ටමට අපිට ගෙනියන්න පුළුවන් විශාල සංවිධාන යාන්ත්‍රණයක් තිබෙනවා, දැක්මක් තිබෙනවා. සහ වඩාත්ම above all අපි ගාව ඉන්නවා අවංක නඩු නැති හොරකම් නොකරන කණ්ඩායම. ඒක තමයි මෙරට අවශ්‍ය විකල්පය. ඒ නිසා මම පැහැදිලිව කියනවා මෙච්චර කාලයක් ඔබතුමන්ලා තුමියන්ලා මේක බලන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විය හැකි, ගෝඨාභය රාජපක්ෂයේ පුජන කඳවුරේ විය හැකි, UMP විය හැකි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විය හැකි. අපි තීන්දු ගන්නට ඕන අපිට ජාතියක්, ආගමක්, නමක් පවුලෙන් හම්බ වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. කුලයකට හම්බ වෙන්න පුළුවන් සමහර විට. නමුත් රටක යුගයේ දේශපාලන අවශ්‍යතාව ගැන අපි තීන්දු ගන්න වෙන්නේ අම්මා තාත්තා හෝ අපේ පවුල පරම්පරාව කියපු විදිහට නෙමෙයි, ඒ යුගයේ අවස්ථාව වෙනුව රට ගැන හිතලා. මොකද නැත්තම් අපේ වඳුරුන්ගේ වැඩි වෙනසක් නැහැ නේ. මොකද වඳුරු තමන්ගේ දේව ප්‍රයෝග කරපෙක් කරන්නේ. ඒ නිසා මේ කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු කියන මානසිකත්වයෙන් අයින් වෙලා අපේ වැඩපිළිවෙල දිහා බලන්න. ඒකේ වැරදි తీරණම් අපිට කියන්න අපි ඒක හදා ගන්නම්. අපිත් එක්කතු වෙන්න මෙරට සුවපත් කරන්න අපේ නායකයට සහ අපේ යාන්ත්‍රණයට කරන්න පුළුවන්. හොඳයි. එලසන්ත වික්‍රමසිංහ මහත්මයා. ඔව් දැන් අර මම කිව්වා මේ ආණ්ඩුවපත් වෙන්නේම සංකල්පීය වශයෙන් අපේ රටේ ස්ථාවරත්වය දියකර හරින ව්‍යාපෘතිය අතෙන් අරගෙන ඊට පස්සේ මේක ක්‍රියාත්මක වෙනකොට අපි දැක්කා පනත් කීපයක් සම්මත කරනවා. උදාහරණයක් විදිහට මේ ළඟදී සම්මත කරා ඉඩම් පනත, විධිවිධාන පනත. ඒකෙන් වෙන්නේ මේ විදේශිකයන්ට ඉඩම් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒතොර මේක ගැට ගැහෙනවා ඇමරිකානු එක්සා සෝෆා MCA ගිවිසුම් එක. ඊට පස්සේ ගේන හදනවා ප්‍රතිතස්ත පනත. ප්‍රතිතස්ත පනත හරහා ත්‍රස්තවාදී අඩ මානව හිමිකම් වලන ත්‍රස්තවාදියාගේ ඇත්තට මේ රටේ කරන මේ කම්කරු ජනතාවගේ වෙන්න පුළුවන් වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් නැති වෙනවා. දැන් සෝෆා එක්සා ගිවිසුම් හරහා කිසියම් අර්බුදයකට ලක් වෙන්න ගියොත් මේ රටේ මිනිස්සු එක්ක උද්ඝෝෂණය කරොත් ඔවුන් ත්‍රස්තවාදීන් විදිහට හංවඩු ගහන පනතක් තමයි ප්‍රතිතස්ත පනත. අපි දැක්කා මේ බෝම්බ සිද්ධියෙන් පස්සේ අපේ ගරු අගමැතිතුමා ආවේ මොකක් කියාගෙන එළියට ආවේ? එළියට ආවේ එතුමාගේ සුපුරුදු වචනෙන් ආවේ ජාත්‍යන්තරය කියාගෙන. එතකොට ඒකත් එක්ක පිටිපස්සේ ගැට ගැහැලෙනවා මේ ගිවිසුම් ටික, සෝෆා එක්සා සහ MCA ගිවිසුම්. එතකොට දැන් මේ මහත්තුරු කතා කරනවා මේ එයාපෝට් එකෙන් එනකොට මේ ඇහැ බල්ලා ඉන්න තැන හොයාගන්න කතන්දරයක්. දැන්
හැබැයි හොඳයි අනාගත දැක්ම හැබැයි භාවිතාව කොහොමද උනේ භාවිතාව සංක දන්නවා දැන් ඉන්දියාවෙන් කියනවා මෙන්න මෙතනට ගහනවා මෙන්න මේ කොටිය නම මේ කොටිය නෙමෙයි මෙන්න මේ තස්තවාදී නම කියනවා තැන කියනවා අල්ලන්නේ අර මේ දැන් කතා කරන්නේ මේ එයාපෝට් එකේ ඉන හැම එක්කිනාව ඉන්න තැන හොයාගන්න හැම එක්කිනාව නෙමෙයි දිගිනේ අර වෙන රටකින් කියන මේ තස්තවාදී මෙන්න මෙතනට දැන් ගහනවා කියලා දවස් ගාණක් කියනවා අල්ලන්නේ දැන් ඊට කලින් 2017 මඩකලපිය උසාවියෙන් දෙනවා වරෙන්තුවක් සහරා නත්තඩම් ගොඩ ගන්න අල්ලන්නේ ආයි රස කොළඹ උසාවියෙන් දෙනවා මත්තඩම් ගොඩ ගන්න වරෙන්තු දෙකක් විරුද්ධ වරෙන්තු දෙකක් සහරාන්ව අල්ලන්නේ ඊට පස්සේ දැන් මේ මේ එන එකක් නෙවෙයි මේ 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 දාපු මේ කොමිටුවට කමිටුවද ඒක කොමිටලේද මොකද්ද මන්ද මට පැටලෙනවා මේ ඒකේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහත්තයා ඇවිල්ලා කියනවා ඔහු කතා කරලා ගෙන්නවලු කත්තං කුඩියේ OIC මහත්තයා එකොට අහනවා ඔහු කියුවේ ඔහු කියන්න මෙලි වෙනවා hina වෙනවා කියන්නේ කියන්නේ කියන මොකද්ද කිව්වේ කියලා සහරන්නත් මොකද ඔහු කියන්නේ ඒ කියන්නේ පාරේ කඩු අරන් කට්ටි ඉඳලා තියෙනවා කඩු වලින් කපලා තියෙනවා මිනිස්සු සහරන්න අත්අඩංගු උඩ ගන්න කියලා උද්ඝෝෂණය කරලා තියෙනවා ඇයි සහරන්න අත්අඩංගු උඩ ගත්තේ නැත්තේ කියලා අහන්නේ කත්තං කුඩියේ OIC මහත්තයා ගෙන්නලා කියන්නේම නැහැ ඇයි කියලා ජයම්පති ප්‍රණතන වගේ කවුරු ගහනවා කියන්නේ කියලා උතර කියනවා මේ මේ දේශපාලන බලපෑම් තිබ්බා කියලා දැන් මේ මේකේ දැන් මෙහෙම කියනවනේ දැන් කාත්තං කුඩියේ OIC ගෙනල්ලා ඇහුවනම් මොකාගෙන දේශපාලන බලපෑම් තිබ්බේ කියලා ඇහුවනම් ඉවරයිනේ ඒක වෙන්නේ නැහැ සංග මේ ඔක්කොම බොරු මේ කතා කරනවා මේ 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 ඇහැම් බල්ලා ඉන්න තැන හොයන්නේ හැබැයි සහරාන් නෝ අල්ලන්න තිබ්බා කාත්තං කුඩියේ OIC කිව්වම මේ මේ මට දේශපාලන බලපෑම් තිබ්බේ ඒ නිසයි මං සහරාන් අත්තරන් කුඩ ගත්තේ නැත්ති කියලා ගිනල්ලා අහන්නකෝ මේ කවුද ඉතින් දේශපාලන බලපෑම් කරේ කියලා ඒක කරන්නේ ඒක කරන්නේ නැතුව එයාපෝට් එකේ එකේ ඩිජිටල් කැලි හයි කරගෙන ඒකනු කීයක් හරි ගහලා මේ බොරු කතානේ සංකේවා ඒක නෙමෙයි කරන්න ඕනේ මේ රටේ මේ මේ මෙහෙම හොරයින් දෙද්දි අල්ල ගන්න නැති මිනිසුන්ට මේ හයිටෙක් ඒ වැඩක් නේ ඒ නිසා මේ රටට ආදරය කරන මිනිස්සු ඉන්න ඕනේ ඒකයි මං කියන්නේ මේකේ ව්‍යාපෘතිය මේ ව්‍යාපෘතිය ඇතුලේ කොච්චර ගැජට් හයි කරත් වැඩක් නැහැ හදවතේ නැත්තම් මේ රටට ජාතික ආරක්ෂාව ඕනේ කියලා ඒ නිසා පළවෙනිම කරන්න ඕනේ මේ රටට ආදරය කරන මේ රට ආරක්ෂා කරන්න ඕනේ කියලා හිතන පිරිසක් මේ රටේ පාලනය බලය බාර දෙන්න ඕනේ එහෙම නැතුව මේ රට ගැන කිසිම හැඟීමක් නැති මේ විවස්ථා අපි කතා කරේ 20.19 ගැන හැබැයි ඊට කලින් ආපු මේ විවස්ථාවවන මේකට සමලිංගික බහුලිංගික නාරිලිංගික අපි දන්නේ නැති වචන ඒවත් දාලා මේක සංස්කෘතිය විනාශ කරලා මේ මේ රට සම්පූර්ණයෙන්ම නැති කරන්න ආපු ව්‍යාපෘතියක් මේ මේක මෙහෙම බේරුනේ සංක එක වැදගත් කාරණයක් හින්දා ඒ තමයි මේ රට අරාජික වුණා මේ රට බේරුනේ මේ රට අරාජික වෙත් ඉඳන්. ඒ කියන්නේ මේ රට සතුරු පාලනයක් තියෙනකොට ඒ සතුරු පාලනේ දෙකට කැඩිලා බිඳලා ගියා. රට අරාජික වෙච්ච නිසා මේ රට මේ ගානට නැවතුණා. ඒක තමයි මේ රට බේර ගන්න පුළුවන් එකම දේ. අපි සතුටු වෙනවා ඒ හොරකම් කරපු එකට එක්සත් ජාතික පක්ෂේ. මොකද එක්සත් ජාතික පක්ෂේ හොරකම් කරයි කියලා හිතුවේ නැහැ බටහිර බලවේග. ඒ බටහිර බලවේග නොහිතපු දෙයක් කරා. මේ බැඳුම් කරින් ගහයි කියලා හිතුවේ නැහැ. ඒ ඒ නිසා ආණ්ඩුව මේ අර්බුදයක ලකුණු ඒකෙන් මේ රට බේරුණා. ඒ රට ආර්ථික විනාශ වුණා ඒක වෙනම දෙයක්. හැබැයි මේක මේ ගානට හරි ඉතුරුනේ බටහිර බලවේග නොහිතපු ජරා වැඩකුත් කරා හොරකම් කරන්නත් ගියා. එහෙම නැතුව අර රට බෙදෙන වැඩේ මේ ඒ ටික සංස්කෘතිය විනාශ කරන වැඩේ කරන් ගියා නම් මෙලහට රටක් නැහැ. ඒ නිසා මේ මේ රටද විනාශ කරලා චම්පික ඇමතුම අභියෝගයක් කරා මේ දැන් මේ රට බංකොලොත් වෙලා තියෙන්නේ පුළුවන් නම් ඇවිල්ලා කියන්න කොහොමද මේ රට හදන්නේ කියලා. එතුමා ඉන්නේ ආණ්ඩුවේ. මීට කලින් මලිස් සමරික්කම ඇමතුමා කියනවා මහින්ද රාජපක්ෂ ආයි බලයට එනකොට මේ රට බංකොලොත් වෙලා කියලා. ඊයේ චම්පික කියනවා මේ කොහොමද දැන් මේ රට හදන්නේ කියලා කියන්න ඕනේ කියලා මේ මොකද බණ්ඩාගාරේ සල්ලි නැහැ කියලා. දැන් එහෙම අභියෝගයක් අවුරුදු 5ක් ඇතුළතදී අභියෝග කරනවා. කොහොමද හදන්නේ කියලා කියන්න කියලා. එතනට තමයි ආර්ථිකය ගිනිච්ච. ඒ නිසා ආර්ථිකයේ ඒ ඔක්කොම ගැට ගහලා හම්බන්තොට වරායි විකුණුපේ අපිට කතා කරන්න ලා හම්බුන්නේ නැහැ. මේ දේශපාලන වශයෙන් රාජතාන්ත්‍රික වශයෙන් කරපු මෝඩකම හම්බන්තොට වරායි චීනයට විකුණපු එක චීනයට අවුරුදු 99කට බදු දීපු එක මේක මේක ජාතික ආරක්ෂාවට කෙලින් බලපානවා. මේ නිසා ඇමරිකානු බල මෙදිහත් වීම රට තුළ ත්‍රිවෘ වුණා. ත්‍රිවෘ කරගත්ත මේගොල්ලෝ. ඒ නිසා මේ 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 දැක්මක් නැතුව අරංගිය මෝඩ පාලන ක්‍රමයක් තමයි අරංගියේ. මේක මේ රට ගැන අබමල් රීණුක හැංගීමක් තිබිච්ච පාලනයක් නෙමෙයි. මේක අවුරුදු ගානකට හිසවසවන්න බැරි විදිහට දරුණු පරාජයකට ලක් කරන්න කියලා මේ රටේ ජනතාවෙන් අපි යුතුයම සංඝාධක විදිහට තව උනකමෙන් ඉඳලා. මොකද අපි දැක්කෝ උතුමාලා දෙන්න නිකන් අර පොපියනා වගේ. අපිට හැබැයි ඊළඟ දවසකදී තමයි කතා කරන්නට වෙන්නේ. මම බැලුවේ මට අනිත් පාර එහා පැත්තෙන් පුටුවක් දුන්නා නම් ওই ටිකට ඔක්කොම උත්තර දෙන්න පුළුවන් වෙන්න කලින්. හොඳයි. මට අර පුටුව දෙන්න ඊළඟ පාර. හොඳයි. අපි උත්සාහ කරමු. උතුමාලා නම් මිනිස් සංශෝධනේ යෝස්ත සංශෝධනේ අයින් කරනවද තියාගන්නවද? ඊළඟ සුබනේ කතා කරමු. ඉතින් ඒකට කියන්න ඕක. හොඳයි. අපි කතා කරමුද? නෝනා කතා කරන්න. නෑ අපි ඒක දන්නවද?
දන්නවා වෙලා තියෙනවා නම් මට කොහොමද මේ මං කතා කරන්නේ මේ අයිට කොහොමද මේ මං කතා කරන්නේ මට කොහොමද මේ මං කතා කරන්නේ අපි 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 තිත්කමාවක් තියමු අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු ජාතික ආරක්ෂාව අර්ථකථනය කරමු යන්නේ අපි 200 වන අලුත් පාර්ලිමේන්තුවේදී යම්කිසි අස්පර්ශනීය සීමාවක් ස්පර්ශ කරන්න උත්සාහ කරා ඒ සාර්ථක වුණාද කියලා ඔබ තීරණය කරාවි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය චරිත හේරත් මහතාට ඒ වගේම අග්‍රාමාත්‍ය උපදේශක නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී ඒ වගේම රාජතාන්ත්‍රික බොහෝ අධ්‍යක්ෂින් තිබෙන අපේ ප්‍රදීප් ගුණවර්ධන මහත්මයාට ජාතික ජන බලවේගය නියෝජනය කළ නීතිඥ හර්ෂණ නානයක්කාර මහතාට සහ යුතුකම සංවාද කවි ලේකම්තුමන්ට ලසන්ත වික්‍රමසිංහ මහතාට අප බෙහෙවින්ම ස්තුතිවන්ත වනවා අලුත් පාර්ලිමේන්තුවේ ඇරයුම පිළිගත්ත අතිතින් වඩා සුරක්ෂිත රටක සිහිනය සැබෑ වෙන අදිතනින් යුතුව අදට අලුත් පාර්ලිමේන්තුව නිමා කරන්නම් ඔබට සූදානම්.